න්දුවපුතේ චයග්‍රහහි සුභදිනයක් ප්‍රාර්ථනා කරන ඔබට කොමද උසස් පෙළ විවාාගිය දැන් පෙනනෙන පට මානයේ දින එකින් එක එකින් එක ලන් වෙමින් තියෙන් එනෙද දුව පුතේ අපි මේ උසස් පෙළ විවාාගිය සදහම මේ දිනවල අකණ්ඩව ඔබට අන්තර්ාලය ඔස්සේ ඔන් onlineලයින් ඔස්සේ ඔබට ලබා දුන්නා ්‍ය විශෂේෂත්‍රය සහ ගනිත විශේෂත්‍ර අදාළ සම්මන්ත්‍රට මාලාව මේක අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ නියාමනය අධීක්ෂණය යටතේ සිදුවන කාරුණාවක්. වි අධ්‍යාපන අමාත්‍යංශ නිරන්තර අවධානින් ඉන්නවා මේ කටයුත්ත සිදුවන්නේ හොමද කියනදේ පි මතමයි වගේම ඔබට දැනුම ලබා දෙන්න වගේම එල්ලමෙන උසස් පෙළ විභාගේට ඔබ සියයට සියයක්. සූදානම් කරන්න තමයි මේ කටයුත්ත සංවිධහන වෙන්නේ දෙදහස් විස්ස පුුණරීක්ෂණ අත්වැල විදිහට. අපි මකදි මතක් කරන්න ඕනේ දුවපුතේ පහුගේ කාලසේමාව තුළ අපේ රට විතරක් නෙවෙයි මුළු ලෝකෙම ඇතිවිච්ච කොරෝණ අර්බුදයක් එක්ක උත්සස් පෙළ විභාගග විෂය නිර්දේශ ආවරණය කරගන්න හැකියාවක් ලැබුෙන් නැහැ සමහර පාසල් වලට හැබැයි ඔන් Onlineයින් ක්‍රමය හැකියාවව තිබෙන පාසල් හැකි පමණින් මේ දෙක් කලා. ඒ නිසාම මයි මවර අධ්‍යාප නමාත්‍යංශය මේ විශේෂෂස්ත්‍රය විශේෂ කරගනිමින් ඔබට මේ දැනුම ලබා දෙන්නට අවශ්‍ය කටයුතු සූදානාම් කරලා තියෙන්නේ. අපි පහුගගේ දිව එක්තිික් විශේෂයට පිුඳ කතා කර. අදාපී ඔබ සමගින් සාකච්ඡා කරන්නේ. ඔබට දැනුම ලබා දෙන්නේ බෞතික විද්‍යා විශේෂ්‍රයට අදාළව. ඔබ මේවෙදී ඔන් Onlineයින් ඇවිල්ලන්නන් ඉන්න දුවපුතේ බලන්න ඔබේ යාළුවක් කවර ඉන්වාද කියලා, ඒ යාළුවෙක් කොන් Onlineයින් නැල්ල නැත්තන් විතරක් ටක් ගල පණවිරයා දෙන්නන්න. ටන්ගත්ත දැන් එන්න ඔොන්ල්යින් මේ විෂය ෞතික විද්‍යා විෂයද කතා බාටලක් කරන්න කියලා. ඒවගේ අපි සාකච්චා කරන විශේෂස්යට අදාළව ඔබට යම් ගැටලුවක් ඇතිවුණොත් පමණක්. චටකෝන් කරගන්න එම නත්තන් චට්කෝන් කරන්නයන්න. එපා මොකද අපි කියන විෂය කරුණු. ඔබ ජඟමුදුරතයන්න අපිත්තක එකතුවෙන්නේ පරිගණකය එකතු වනත් සමහර විටකේ විෂය කරුණු ඔබට තිරේ දිස් නොවෙෙන්න්න පුළුවන් ඔබ චැට්ටකෝන් කරලන තියෙ ගැටලුවක් අආවොත් විතරක් චට්ටකෝන් කරගන්න නත්තන් චට්ක ඕ් කරලා තියන්න ඒ වගේම අමත්තක කරන්න එපා. ඔබට ගටලු මතවූුණමේ ගැටලු යමුකකාාම තෝරාගත්ත ගටළුවලට අප අදදවසේ දේශකයා පිළිතුරු දෙන්නත් ලෑස්ට වෙලා ඉන්න. එමනම් ඔබ සට සියයක් ඔබ සූදානම් කරන අපේ පුනරීක්ෂණ අත්වල බුද්ධි ප්‍රබෝධය බලගැන්වූම නෙස්ට මෝල්ට් වෙතින් අදෝසේ දේශනය සධාපය ආරාධනා කළේ. ප්‍රවී බෞතික විද්‍ය ආචාර්ය කොළ වු පාතයක ම මහත්ම එතුමන්න නොකෙකොට ශාන්ත චෝන් විද්‍යාලයේ බෞතික විද්‍ය ආචාරයවරයා එවගේම ඔල්ලඹ විශ්වවිද්‍යාලයේ ආද විද්‍යාර්ථය හ අ ො ගවරව ොතුන් පිගන්න අ බන්ස. වගේ අධ්‍යපන මාත්‍යංශ වෙනුවෙන් මේ විශෂය කාරුණා පිළිබඳව ්‍යාමනය කරන්නවගේ අපට මකඩුත්තට සහයගගේ ලබදම න පසමග ලිතුවෙනවා අධ්‍යාපනමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ විද්‍යා විශෂය සම්බන්ධන් විපපුල කුළලතුන් මහත්ම බතුන්මත් බොම ගරුවෙන් පිගන්න න තු තේ ඔන්න අප සූදානම බෞදධික විද්‍යා විශෂය පිළිඳව කතා භා කරන්න. ඔබ සේටසේයක් සූදානම් කරන්න ස බාරහිනක බොට වැඩි. යිෝදපුේ අපි අද දවසදමේ අපේ කුල්ුණ පාතගම සයගේ දේශනයට උමුවෙන් නිස්සල් ලමන් කල්පනා කළ ඔබ යම් කිසි කාරණනා කීපිකින් දැනුවත් කරන්න. මොකද අපි දන්න දෙයක් තමයි දොලපුතාලා විභාහගට හුඟක් සූදානම් වනත් සමහර පුංචිම කාරණාටක අන්ගමනය කරන්නෙත් නැහැ. සරලම කිවොත් එහම දැ. ඒ දන්නවනි කියලා එක දලපුතාල කණ්ඩායමක් කියන අතරවාරේ ම හිතන් එහම හිතන් නැති දූපු කණ්ඩාමකුත් තිඉන්න නිසැ මක දැනුවත් කරන්නේ ඔගොල දන්නවා දෙවෙනි පේපරේකට යනොට විහෝගත රචනා සහ ඉට පස්සේ රචනා කියලා කොටස් දෙකක් තියෙනවා. මේ විහෝගත රචනායකි ප්‍රශ්න ඔලට උත්තර ලියන්න තියෙන්නේ ඒ කොලේම තමයි. කොලේ ලියන්න ඔගලනොට ඉඩකඩ වෙකල්ලා තියෙනවා සහල්ලත් සහර දෝලපුතාල හිතනවා. ඉඩ මදි මේ හදනකට්ටට කොඩි වැරද්දක් පවෙළලාද මන්ද කියලත් හිතනවා. එහෙම හිතන්න එපා ඒ දීලතියෙන් ඉඩ ප්‍රමාණය අපි බලාපොරොත්ව වන උත්තරේ ප්‍රමාණයට තමයි ඩ දීලති හින්දා ඒක හරියටම හරි එහින්ද ඇකි ගැන සැකයක් තියන්න එපා ඔබ ඒ ියලතිය තියන ඉඩ ප්‍රමාණය තුළ ඔබගේ පිළිතුර ගොනු ගත කලාම හොඳට ප්‍රමාණවත් යෙන. තව ිතුර පත්ත රික්ෂාකරන ථාවල්ද නිීක්ෂණ වෙන දෙයක්ක් තමයි සමහර දුවලපුතාලා විහෝගත ප්‍රශ්නපත්්‍රයේ සාක්කවය දාගෙන ගිහින්තයෙන වෙලා ඔොළුත්තින ඒක අනේ රචනාපේපර එක ගිෙනියන්න පුළුවන්න්නේ ඒකත් එක්කම විහගත පේපරක දාගෙන ගිහින්ය අවස්ථාත්තියන හෙද මතකත යාගන්න මේ ප්‍රශ්නපත්‍රය මේ බීකොට සනැතන් රචනා කොටස පමණයි ඔබට විවාාග ශාලාාවෙන් එඩියට අරගෙනයන්න පුළුවන් වෙන්නේ අර කොට සරගෙන ගියොත් ඔබටයි ලක්ුණු නැතිව ඒ කොටස සිහට ගන්න මං පුංචි කාරණා කිහිපයක් දොලපුදාලත් එෙක් කතා කරන්නම් මේටික බලන්න ඔගලට වැදගත්ද කියන. දැන් යුහගත ප්‍රශ්නපත්‍රයේ ගොඩනැගනීමම ප්‍රායෝගි පරීක්ෂණ පදනම් කරග. සමහල්ලාට රජුවම ප්‍රායග් පරීක්ෂණය ප්‍රශ්න විමසනවා ඇතැම් විට ඒ ප්‍රයෝගික ප්‍රශ්න ඇසුරෙන් නිර්මාණාත්මක විදිහට නැත අපි කෙන ඩිරව නැත විකරණය කරපු ප්‍රශ්නක් ගොඩන්නගෙන. එතකොට මේ සියලු ප්‍රශ්න ගොඩන්නගෙන කොට සමහර මේ විමසන නැත අවධානයට ොමු කරෙන පහුගේ විභාගවලද දුවල පුතාලාගෑඇතින් යම් යන්තැන්ලට අවධානය අඩු වුණු යම් කිසි කාරණ කීපයක් ගැන මං අවධානය යොමු කරන්නම්. පලි රාාව ලන්ව ප්‍රායුතික පරීක්ෂණ නිරීක්ෂණය කරන ආකාරය පිළිබඳ අවධානය. පේපර එකේ ගොඩක් කලාට පලනි ප්‍රශ්නය මේ කාරණාව ඔගලන්ගෙන් විමසනවා. ඉතිං ඔබ අධ්‍යනය කනකට මේ දවසල මේ කාරණග අවධානති මුකරගන්න. ඉලාට පරීක්ෂණාත්මක පූරෝපයන් පිළිබඳ අවධානයට. න් සමහර පරීක්ෂණ කරට ඊට කලින් කරන්නුන පීවරෑ මොනාවාදකයෙක විසීම් කරනවා ඒ ගැන ඔබගේ අධානය තියන මහිතාන කාරණය ගැන. අප පාතගමස වඩා ස්ථරාත්නක විදිහට එතුමාගේ දේශනය අවස්ථාවද කතා කරනවා. ඒවගේම තමයි ප්‍රාග පරීක්ෂණයක් කරනකොට ඇතිවුණු බාධ මගහරවාග ඒ වැඩි නිර්වද්‍යිතාවකින් ඒ නිවරදි ශිල්පිය ක්‍රම ගැන ඔගුලොන්ට තියෙන්නේ සහල්ලට දූල පුතාල තියෙන් අඩු අවධානය දැ මේ දවස්ටිකේද ඔගුලු විහග ප්‍රශ්න පතරයට ස දන කට ප තේ. දුවපුුතේ මේ කාරණා ඔොලුවට ගන්න මෙම මේ කාරනාටික ගොලන්ට පොඩි පොඩි පොයින් සිදිදිය දුන්නට මේ දවස්සලි විභාහගට සූදනම් වෙනවා කියන්නේ. මීට මාසු තුනකට ඉස්සැල්ලා ප්‍රශ්නපත්‍ර ගොඩගහගෙන උත්තරලියපු කලාවනවේ මේ අන්තිම් මාසදී විභාහට සූදනම් වෙනවා කියා. අන්තින් මාසිදී විභාගට සුදනම් වෙනවා කියන්නේ හරිම ස්ට ජික්වසනඇත උපාශීිව යන්න ඕනේ දවස්ටික අඩුවෙන් වැඩ කල්ලා වැඩියෙන් ලකුණු ගන්න ක්‍රමේ හෝයනක තමයි අන්තින්මාසිදි කරන්න. හොඳට ඔළුවට ගන්න අඩුවෙන් වැඩ කල්ලා වැඩියෙන් ලකුණු ගන්න ක්‍රමේ හොයනක තමයි අන්තින්මාසිදිි කරන්න මේකදි මොක දොගොල්ොට වි්‍යයන්තුනක් තියෙනවා ජීවිද්‍යාව හදාරෙන්ලමයෙකුට නංැන ජවිද්‍ය හධාරමිකට ජීවිද්‍යාව කෙ තින පාඩැන් කරන්න වැඩිපුර තියෙකක් තියෙනවා එක රසායින විද්‍යාකොට සත් තියනවා ෞතික විද්‍යාත් එකතුනාම. මේ ඉතිරි මාසයකටත් ඇඩි අඩුකාලයකදී ඔගොලන්ට තේරෙනවා කරන්න එක විශයකට තියෙන්නේ දවස්කීයක් දෙවෙෙන් වෙලා තියන්න කිය. එක හරිම අමාුරු දෙයක් එයින්ද මේ දවස්සල අර කටපාඩන් කරන දවස්ටික නෙමේදැයි. සහ අ අහුවෙන් අහුවෙන ගණන්ටික හදන දවස්ටිකත් නෙවේ මේක. ඒ ප්‍රශ්නදිහා විමර්ශනාත්කෝ බල්ලා ඒ ප්‍රශ්නවලින් විභහන්ගිට විමසන කාරණ. හොරා ගන්න දවස්ටික තමයි මේ දවස්ටික. මේ හරිට තයි ඔගොලන්ගෙන් ගොඩක් පෙලාවට විහෝගත ප්‍රශ්නිද යහනවා වගුවක් විශ්ලේෂණය කළ එක පාටංක ගන්න ඒ අර්ථදක්වල ආදේශනය කරගන්නේ වගේ වහනවා නමුත් නේවැෑද දූලපුතාලා බොහෝ අඩු පාඩුකම් පෙන්නලතියෙන. ඒ වගේම තමයි. දූළපතාලා හරි හොඳට දන්න අර්ථ දැක්ක කරචත් නියමේලි යන්නෙ කිව දූලපුතාල ලිය හුක් නියම ආහරිමක් හරි ඔගොල්ල කියන්න. හැබ ගටලුවව තියෙන්නේ මේ අර්දක්කේ මොගොල් හරියට අවබෝධ මොකද බෞතික විද්‍යාව කියන්න ගනිතත් එෙක්කයන එකක් මේකෙද කන්සප් එක නැත්තන් සංකල්පේ මූලධර්මය හරියට අවබෝධ කරගෙන තිබුණුේ නැත්තම් දොළපුතාලාට අනිවාරයෙන්ම මේවට ආදේශ කරල ගණම් විශසඳන කොට ගැටලුවෙන. සහ ඊට පස්සේ ඒ ආදේශකරණය වැත් ගන්නේ කිරීමේ දෝස කරන කොටත් සමහල්ලාට හරියට මොගොල්ලු සමී කරණල යාගත්ත ආදේශයක්ත් හරියට කල හැබැ. ආදේශයේ ගණනී කිරීමිදී වැරදි කල්ලා ඔ ගොල්ගිලකුටික් නැති කරග. එතකොට මේ කාරණාව හොඳට ඔළුවට ගන්න ඊළඟට මේ දවස්සල කෙරෙන්න්න ඕන කාරණාත රමන් කිවගෝගේ පසුගේ විභාග ප්‍රශ්න පත්ව අරගෙන විහෝගත ප්‍රශ්න අරගෙන මේ ගැටලුවල්ට පිළිතුර හොයා කොහොමද ෙටලුවලට පිළිතුර හයන්නේ. ඔක්කෝමටි ලියගෙන් ලියගෙන නවද නෑ. ඉහෙමලියන් ඇතුව ප්‍රශ්න බලන්න ප්‍රශ්ය බල්ලලා හොඳට තේරුන්ගන්නක හලතියෙන්නේ මොන මූලධර්මයද මේ පොයින්් අව් කරල තින්න කොතනඇද මෙතැින් උත්තරයටට සඳ මග පෙන්නලා තියෙන්නේ. කොයි තැනද කියනක ඔගලන්ගේ මකිස්කීමක උත්වාගන්න පුළුවන්න්න ඒක ඇසුරෙන් හොඳට බලන්න ඒ පොයින්් සරගෙන ඒ පොයින්්ස්්ික ඔලෝටගන්න. අරගෙන ඔගන් ඔලුවට අවධාර්ණය කරගන්න. මේ සැරේ මේගේ ප්‍රශ්නයක් කාවත්? මේ පොයින්නිස් ගැන්න තමයි අවධානී යොමු කරන්න කිය ඒක හරිම වැදකක්. හරිම වැදගත් මේම කිවනි දැන් ඕගොල්ල මේ වෙනකොට පාඩන් කල්ලා තියන මූලධර්මටික ඔගොලින් ගිනිිගෙන තියනෙන ෞතික විද්‍යායි සිද්ධන්ත ටික විභාගට ලියන්න හොඳට ප්‍රමාණවත් ඒ හොද ප්‍රමාණවත්. දැන් ප්‍රමාණවත් නැත්තේ ඒ යොදාගන්න ක්‍රමේය. අ එක යොදාගන්න ක්‍රමය ප්‍රමාණවත් කර ගත්තොත් මතක තියාගන්න මොකද. හොගත රචනා ප්‍රශ්නක කියන්නේ විශේෂෙන්ම ප්‍රායක පරීක්ෂණ ඇසුරගගේ ඒ එකක් හින්ද ළමයින්ට ගෙඩි පිටින් ලකුණු ගන්න පුළුවන් තැන හෙමනද පාතිකමස විභාගෙී ළමයින්ට පහසුවයිෙන් ලකුණු ගන්න පුළුවන්න්න කක් තමයි විහෝගත ප්‍රශ ප්‍රශ්න පත්්‍රී කියන්න. මේක ඒහහින්ද ඔගුලන්ගේ අවධන මොක ෞති විද්‍යාය කියන්නේ තරමක් ජීවිද්‍ය හදාරන ල දරෝ කියන මාරුෂයක් කිදිහට මේ ළමයිට මේක කු පහසුව න්න ුවන් තැක් දර්තම විහගතක දැකන්න පුළුවන් වන්න හින්ද හරරිට අවද යමු කරගන්න. හැබයිර ප්‍රයෝගි පරීක්ෂණ විතරක් කටපාඩන් කරගෙන ගියට වැඩක්නෑ මේ වැද විකරණය කරපු ප්‍රශ්න යමු කරනමන් මේ පුංච උදාහරණය මෙතන දීල තියන්නේ දැන් වාතය තුළ දනියවේගේ සන් පරීක්ෂණාගාය තුළ භවතා කරන එක්කළවරක්කසු අන්න අනුනාද නාලේ වෙනුවට විකල් පු කරන්නයක් ඉදිරිපත් කල ගොඩනගන්න පුලම් ප්‍රශ්න. තකො ඔොල්ල අ අනුනාද න නාලේම හොයහොයායින්නේ නැතුව ගොල කන්සෙප්ට ගොලුවට අරන් තියෙනවානම් ඒ ප්‍රයික්් පරීක්ෂණ කරනදේ හරිට අවබෝධ කරගෙන තියෙනවාන. ඔගොල්ල දන්නවා අර විකල්ප උපකාරණ යෙදුවගම මේ කරන්නත් අනුනාද නාල වැඩීම තමයි කිය. ඒක ඒ අනුනාද නාලේ වැඩේ කරන්නනික අන්න ඒක තමයි මේදවසලර පහුගේ ප්‍රශ් පත්‍ර කල් ඔගොල්ල තේරුගන්න ඕන දේ ල්ටික. ඔගොල්ල බලන්න රල් විකල්ප විකරණ වෙච්චි. බල්ල දෙන්නන ගොල්ලො මේ ප්‍රශ්ය කොහමද විකරණය කළ ප්‍රායක පරීක්ෂණ ප්‍රායක පරීක්ෂණය විකරණය කරපු හැටි හඳුන ගන්න ඒ හඳුනා ගැනීම තමයි දුවේ පුතේ ගොලට විභාගෙදී එගේ විකරණයර ප්‍රශ්නයක් කවුත් ලකුණුවලට යන්න තියන එකම පිටිවහල වෙන්න. තමත් ඔගොල්ලෝ විභාගෙදි කරන පුංචි අඩුපාඩු කීපයක් ලකුණු නැතිවෙන තැන් කීපයක් මේවා සාමාන්‍යෙන් බෞතිකීද්දයදී ගැටලු සහගත තැනුත් නෙවී. හැබයි ඉතින් පරිපතියක් සකස්කරන්නකොට පේනු අතුරු භාවිතය පිළිබන්ඳ ගැටලු තියෙන. ඉට පස්ස ආයිත්තම් තෝරා ගැනීමේ ඔගොල්න්ගේ ගැටලු තියෙනවා. මේරි පහන්සුවල් ලකුණ ගන්න පුළුවන් තැන්. හබයි ඊට පස්සේ දැන් කර්ච් නියම කියන එක නිරන්තරෙන්ම. ික්ේ කචක් නියීමේ නැති පිසික්ස්ේපරක් මන්දරනය ලංකාවේ කවුරුදක්ත් තිබුණති කියලෙක හොයන්න බැරිතරා මොකද බහුවරන ප්‍රශ් අනිවාරම කචක් නීම ප්‍රශ්න ගොන වෙනවාමයි මේක හැබැ ගැටලුව තියෙන්නේ කචක් නියම කටපාඩන් කරගෙන ගැට වැඩන්න මේක සංකල්ප තේරුම් අරගෙන මේක භාවිතය කරන්න කොහොමැති කියනක මේ දවස්සල අර කචක්් නීමම ගනන් හදහදාගෙනයන්නා. ගනම් පහක් හැදුවත් ඇති ඒ ගනම් පැහේදි බලන්න මේක යුදලතිඉන්න කොහොමේද. එකනිකට වෙනස් ජාතිය ගනම් බලන්නේ ඒ වෙනස් ගනන් වලේක වෙනස් සිතට පාච්චිරප ද කොමද මට ග ද අරගානයට යනකොට කච් නිය යොදනක එක ැරට ඔලුට ග ඇත කොතන ද ඒ ම හින තනින් කච් නෙේ තේරුම්ගන්නන්නේ කොමද කියලා න්න ඒටික ඔලුවට ගන්න මේ දවස්සල්ල. මොකද මේ විභහගේ කියලා කියන්නේ මේ දැනුම විතරක් මනින් එකක් නෙවේ. විභාගෙදී කොහොමද උපාය. චීලිත්තය කොමේද කලෙන්න්ජ කනත් අභියෝගයක් කනකොට ඒක කොහමද විසඳගෙන ස්සරහට යන්නන්නේ කීන එකත් මේක මැනයනවා හහිද මේ දැනු විතරක් විශසාස කරන්න එපා මේ දවස්ථකයේදී. හිලන්න මේ අවය වගේම කාරණාවත් තමයි දැ විභෝෝදනයක් වගේ තියෙනකොට න මේ යොදලා මේ කොහමද මේක විවබේදන යොදාගෙන තරකයක් ගොඩනාගයක් ගැනීම මේ පි උුද දරුවන්ගේ තයන්නේ එකක් අඩු සාධන මට්ටමක් පි ප්‍රශ්න පත්‍ර බලනකොට පේනදයක්. ඇ අඩු සාධන මටම. එ තවට මේ අුසාධන මට්ටම් මේ තියනෙ දවිපතය ගොල්ලොත් ගාවත් ඒ අඩු පාඩුව ඇති. එහනම් ඔොගොලමද කරන්නවා. මේ අඩුපාඩුව මේ අවස්ථාව මේ කාලේදක හද මේ මංකවන මේ දවස්ටික තියෙන්නේ පාඩන්කරන්න නෙවී මෙවැනි අඩුපාඩු ඔගලන්ගේ පහුගේ ප්‍රශ්න පත්‍රක කල්ල හඳුනාගෙන. එකක්ෙන දරුවටත අඩු පාඩු වෙනස්සෙයි ඒ අඩු පාඩු හඳුනගෙන. ඒවට අදාළු උත්තර ලියන හැටි එක විස්සඳ ගන්න හැටි ඔගල්ලු බලන්න. ඔය කාරණාවටික තමයි දුවපුතේ ඉතාම වැදගත්තෙන්නේ මහිතන්න මේ කාරණා ගැන මටවැඩිඉතා හොඳින් ප්‍රවිණ නාචාරයට කදදා සෝගලොත්ත එකතු වෙලායින්නේ කුුණු පාතිකමස මෙස ඔගොල්ලොත් එක්ක මේ ඊළඟ කාලය තුළදී විහගත ප්‍රශ්නපත්‍රයන ගැටලු කිහිපයක් සමඟ ඔගොලොත්ක මේ සාකච්ඡාව කරගෙන යයි. මෙ මේ සාකාච්චාවිස් පුරාවටවුන ඇඳීදිබි. ඕගොල්ලො ඔගල්න්ගේ ගැටල් තියන තෑන් විසඳගන්න බලන්න. මේ දෙන ප්‍රශ්නය නෙමේ වැදගත්යෙන්නේ මේ ප්‍රශ්නයට ඒසේ ප්‍රශ්නයට ප ෝච් කන්න තැන්මනොවද ඒස එතැදි පෙන්න්නන පොයිනිස් මනවද මේ විභහගෙදි මේක වැදගත්යන්නේ, කොහොමැති කියර කාරණ ඔල්ුවොට ගන්න බලන්න න ොලපුතාල සියල දෙනාටම විාගෙ ජයයිම්ම ජයයි ලබෙන්න්නි කළ ්‍රාතනා කරම, ම අපේ කුල්න්නු පාතිගම සේට අරාධනා කරමු. ගේ ඊළංග සැසිය පටන් ගැනීමට අයිබන් දපුතේය විපුලස කතා කරලා ඉතාම වැදගත් කාරණ කීපයක් ඉස්මතු කරා විභහගේීදී වෙන්ඩ පුළුවන් අතපස්හම පේපරකට කොහොම ඉතාම හොඳින් මුහුණ දෙන්න කෙනෙක. අපේ ළමයි අදොඩක් වෙනස්විදිහකට මාතයක සම්බන්ධ වෙන ඇැතිේ නමුත් අපි බලමු මේ පාර් විභාගේීදී තියෙන මේ ටහොවිඩ ගැටලුව සමඟ කොහොමද මේ ප්‍රශ්න පත්‍ර ඉතා හොඳින් සමත්වෙන්නේ කෙනෙක කොට යම් කාලවක්කවානොයාලට දීල තිබග ෙදරච පාඩන් කරන කාලදී කරපු දේවල් දැන් කොහොමද අපි මේ ඉදිරියේ තියන ඉතාම නොබෝධිනකින් තියෙන සතික හිපයකින් තියෙන විභාගගේ සඳහා භාවිතා කරන්නේ කේනක.හ මම මෙතැදි තෝරගත්තා ප්‍රධාන ප්‍රශ්න හතරක් වහගත ප්‍රශ්න හතරක් ඇත්තටම ෞතික විද්‍යාව කියන විෂේගත්තහම් පස්සේ මේක ඇතන ප්‍රායෝගික විෂයක්ක් ෞතික කිව් මං අපිට පේ නොමේ දෙදි ජීවිතයේ තියෙන සමහර සංසිද්ධයෙන්න් පිළිබඳව අපි හදාරණ විෂයක් ඇතරම දැන් රසායන විද්‍යාව හෝ වෙනත් විද්‍යාවන් වගේ මට ඔක්ෂසිජන් පරමාණුවක් ගෙනනල්ල පෙන්න්න පුුවන් කියලා මට සාකුදත්ද දාලට පෙන්න්න විදයක්න්නේ නමුත් බෞතික විද්‍යාවය තියෙන සංකල්පයන් අපි මේ කතා කරන තෘු පෙන්නල තින මේ බෝඩ් එක කැමරා කරන හැටි ඔයාල්ට මාව පේන හැටි මගේ සබ්ද හෙෙන හැටි මේ සියලු දවල් අයිති වෙන්නේ අදමම් මේ කතා කරන භෞතික විද්‍යාව කියන කාරණාවට එතුර අපි මුලින්ම් භෞතික විද්‍යාව කියන විෂයට අවතීරණ වෙනකොටම අපි කතා කරන්නේ යම් කිසි දෙයක් කොහොමද මනින්නේ කියන කාරණාව ගැන එතකොට විකුලස ඔයාලට මුලින්ම ප්‍රායෝගික බෞතික විද්‍යාවේ ප්‍රයෝගික පරීක්ෂණවැලදදි වෙන්න පුළුවන් අපහසුතා කියන වෙලා වෙදම තේරෙන්න්නට ඇති පායෝග බෞතික විද්‍යාව නැත්තමේ ප්‍රායෝගික කියන කොට නැතමේ ා ෞතික විද්‍යාව කොහොම අපේ දිනිදාජීවිතයේ දී භවිතා කරන්න කියනක තමයි මූලිකවෝම අපි ූලි පාඩම විදස අපි කතා කරන්නේ ෞතික රාශි මානය එක අපි ප්‍රධාන උපකරණ හතරක් ගැන කතා කරන තුර ම අද ඔයාලට පටන්ගන්න යන මේ විව්හගත රචනා ප්‍රශ්නවල මම ප්‍රශ්නිකින් පටන්ගන්නන් ඔයාලට පොඩ්ඩක් මේක ගැන හැදිින්නීමක් අන්න තරම පලවිනියටම පටන්කරන්තයන්නේ මිනුම් උපකරණ එකින් ඉතාම සරලයි නමුත් අපි පොඩි පපසරයක් කතා කරමු මේවා ගැන ප්‍රශ්නය සර්ලභාවය සහ කතා කරන උපකරණය සර්ලභාවය නෙමයි ෞතික විද්‍යා විෂය, අවබෝධයක කොහොම ගන්න කෙනෙක අප මේ ප්‍රශ්නය තුළින් එපිටට බලමු. මුලිම්ම ල තේරු ගන්නුන පපුතති උපකරණයක් මේ විදිහට නිර්මාණය වේ මොකදෙනෙ එක ද මේට රූලවගේ දෙයක් අල්ල මේ වියත සහ පාදේ ප්‍රමාණයන්ගෙන් අපිට ඉස්සරකාලයේ දල දැනුත් අපි වියත්වලින් මයින මිනිසුන් නැත්තැයිකට හුරුවවෙච්ච ඉන්නවා. නමුද මොකටද මේ වගේ උපකරණයක් නිර්මාණය වෙලා තියෙනෙද. අපිට මයිනක ඒ පාඩමේදී කතා කරනවා දිගමැනීම සඳහා ඒකක ඉතාම වැඩි ප්‍රමාණයක් තියනවා. දුර අදටත් අපි සම්මතයක කේ විදිහට අපි මීටරයේ භාවිතා කර අඩ පුතේ මීටරය කියන එක භාවිතා නොකරන අවස්ථා උනතරන්ති උදාහරණිකට චීතරෙද්දක් ගන්නඩගේ හන් පසේ අපි මීටර්වලට වඩා වැඩි බරක් දෙන්නේ යාර. ලිඳක් අපනොකොට බම්බ. ඉති ඒ අවස්ථා තිබියදී තමයි අපි මේ භෞතික විද්‍යාවේ දියුණුව සඳහා නව නිර්මාණයක නැත්තන් නව. දෙ සොයාගැනීම සඳහා වඩා පහසුවීම සඳහා අපි යම් සම්ම දෙයක නැත්ත එස ඒක ක්‍රමය සඳහා පි යොමු වෙලා තියෙනවා. එතකොට දැන් මීටර් රූල කියන එක ගත්ත හම මේට රූලේ දී අපි පාවිච්චි කරලා තියෙන්නේ ඇත්තටම තනි පාටාංකයක් නැත්ත පරිමාණ එකයි තිබ්බේ. පරිමාණ එකයි මිලිමේටවලට බෙදල තිබ්බ සන්ටිමේටර්යක් ලිටලට බෙදීම කියක ගත්හම් පස මිලිට්‍රේ කොටස්ලින් ඩට පේන තර මේේ අපි පාවිච්චි කල්ල තියෙන එම් කියන ප්‍රධාන පරිමාණය විතරයි මීට රූලද වලට දැකගන්න පුළුවන්ගුණේ. නමුත් දැන් වර්ණිය කැලිපරය කියන එකේද අපි මීට රූලට වඩා යම් සංවේධීතාවයක් තියෙන නැත්තං ඊට වඩා සංවේදී මිනුම් ගැනීම සඳහා අපි මේ උපකරණය භාවිතා කරනවා. දැන් අපි මේ වගේ ප්‍රශ්ටෙකට යොමුුවෙන කොට දැනගන්න ඕන කාරණා කීපයක් තිේව මේට රූල න එක පරිමාණයයක් නිසා ඒ පරිමාණයගන තරම් කතා කරන්න දෙන නමුත් මෙතනත් ඒ පරිමාණයමතියනව කපිට ලෙම් මයිස් කෙල් කියෙ එක සහ වීනිියස්ගේේ නැත්තං වනය පරිමාණය කියන අවස්ථාව දෙැම දෙක් මේ විදිහට දාලා තියන්න සහ මේ උපකරණය නිර්මාණය වෙන් ඇත්‍රම හලම මේ උපකරණනයම යම් ප්‍රමාණයකට පෙන්නල හිටියොත් පැදිලවේ මේ දැ ඇති මේ අවුදධ භහය කර ලමයින මේ අනිවාරයම දකින වශ්‍යය. පසු අවරුදුද වල කරන ඇටතුනත් මේ නවන ඉතාම වැදගත් වේවි. මේ උපකරණයේමට රූලෙන් මනන්නට බැරි සමහර මිනුම් මැනීම සඳහා යම් යම් කොටත් හඳන්වල දීන තියෙනු. උදාහරණයකට මේ පිටතහනු කියන දෙක. මම උපකරණයක් පෙන්නන්නම් එතකොට මේක සරල සැකැස්ම ඔයාලට පෙනේවී මේ තාම සරල්ු පරණයක් මේ ලක ඇැඳල තියෙන මේ අපි අත්ධ දෙක පාවිච්චිරන්නන්නේ තනි අතකින් පවිච්චි කරන්න පුළුවන් එහාට මෙහාට කිරීම සහමේ මිනුම් ගැනීම සඳහා මේක තියෙනවා පිටදහනු කියල දෙකක් මේක ඇත්තටම පාවිච්චි කරන්නේ පිටතහනු පාවිච්චි කරන්නේ මේ වගේ පෑනක බාහිර විශ්කම්බයක් මෙට මේ වගේ අවස්ථාවක් සඳහා ද මේක අපට මට රූලෙෙන් කරන්න බ ටරුල ගැල්ල තියන්ට බැ සපත් වෙන බව අපට පේන්නේන කොතටද වෙන්න කියෙ අපිට ඇත්තටම පැහැදිි කර ගන්නඩ අමාරුයි. ඒවගේම මේක තියෙන ඇතුළතහනු සහ ගැඹුර මනින කූර. දැ මෙන මේ කොටස්ටික ප්‍රධානවශයෙන් සමන්විත වන මේ වර්ණය කැලිපරේ ගත්තහ පස්සේ මේකේ ප්‍රධාන පරිමාණය සහ வேර්ණය පරිමාණය අතට සම්න්ධය තමයි ඇත්තට මොයාලට මේ ප්‍රශ්නේද ප්‍රශ්න කරලා තියෙන්. අපි බලමු මේකේ අහන කොටස්හොයි විදිහටද ඔයාලට ඔයාගේ මනසට අසුකරගණඩ පුළුවන් කියර. අනුරූපය සුන්ෙ ලකුණු එකනෙකට සමපාත වන අවස්ථාවේ දී එක්තරා ණියය කැලිපරේක ප්‍රධාන පරිමාණය කොටසක් හාණ ප පරිමාණය රූපය පෙන්ල ති නොලල් රූපය විශාය කර ඇති බ සලක වට පේනති වනය කැලිරිම තතිය ු තම පොඩි උපරන. පුතේ වනිය පරිමාණය ගත්තහමත් ඉතාම කුඩාය එකක් එක විශාලනය කරලා තමයි මේ පෙන්නල තින් මේක බලාගන්න අපහසුනං විද්‍යාගාරදි භාවිත කරන්න පුළුවන් අත්කාචයක් වගේ එකක් අත්කාචයෙන් විශාල කරලා පිට මේක බලාගන්න පුුව ගොඩක්වෙලාලට ප ක් කල් ක් නොට යි රි මරුවෙන් එකක දහාාබල්ල ංවෙලා බලලා මේක ඒක සමපාත කොටස් පිළිබඳව බලන්නයනවා නමුත් අත්කාචේ තියනවා ඒ ප්‍රයෝගික ෞතිික විද්‍යාවේ තිවාලට ප්‍රෝගක වෙන්ඩුව. ඒක පවිච්චි කරන්න පවා දැනගැනීම ෞතික විද්‍යාව ලක්ෂනත් මොක ලෝේපාඩට මේදී කියලදනවා කාචේකින් කොහොමට ප්‍රතිබිි පෙන්න්න ශල කල කියන. හරි ඔබට ඔොමතක ඇම විශේෂයෙන් කියන්න අවසනය පිළිබඳ ඇ අන ොලිම ර්නය බදදුමක දිග මිමිටු වලින් කොපමනදක දැ ලල් පේනද පුති එ තැන මේ පාවිච්චි වෙන කොටස මම ගත්තොත්. මේ තියෙන්නේ වර්ණය පරිමාණය මුළු දිග. මේ මුළු දිග කොටස් පහයි දහයයි පහලවයි විශස්සක් වන විදිහට සමස්ත කොටස් විශසකින් සමන් විතයි. පුතිේ මේ විස්සම උඩ පරිමානය ගත්තොත්. මේ දක්වා විතර යිති න එකන්නේ සැන්ටිමීටර් දෙකක් පුරාවට දුවන්නේ නැහැ මිලිමීටර්යක් මඟ නවතින. එකැන මේ සමස්ත කොටස් ප්‍රමාණයේ මුලුදිග මිලමීටර් දහනමයයි. මිලිමීටර් දහනමයක් සමඟ සමපාත වෙලා තියෙනවා අවනය කොටස් විස එන සරල ගැනිතය විස්සක් දහනමේ නං එකක් කීද කියලා ඔයන්ට පුළුවන්. ද අටවස්සරරි පොඩි ළමයෙක්තත් පුුවන් අවස්ථාවක් ඒක බලන්න දහනමයක් තමයි කොටස් විස්සක ප්‍රමාණය න ම විස්සයෙන් බෙදෙනවා පුතේ එකක හොයාගන්න පැහැදිලිද. දැන් එතකොට වේනිය බැදුම දික මිට ලින් අහනි ද මේක සු කරම් පපසි දැන් වරු සසස් පෙළ කන්නලමෙක්ට මේක තින් සු කරගන්න පුළුවන්වැඩෝට දශම බින්වැදසම නමයයි පහයි මිලිමීර් ප්‍රමාණයක්. මේ හන්නේ වර්ණය බැදුම දිගෙතර මලිමට ිඳු ේසම නමේ පහ ප්‍රමාණඇත්තම වර්ණය බෙදුමක් වෙන්න. එනයින් හෝ වෙනත් අයුරකින් බලන්න මේ දීලතියෙන් අවස්ථාවේ මේ ඒ එනයින් කියන එනයින් කැන් මොකද ඒ කලින් ගත්ත එකෙන් ග්ඩ පුලුවන්ද කියලාහන්නේ. හෝ වෙනත් ආකාරකින් ආසන වෙන විදිහකට ගණ්ඩත් පුළුවන්. එයින් ගන්නවනන් කොහොමද ගන්න බලන්න එනයි හෝ වෙනතර ගුඩු පකරණය කුඩාමිනිුම කුඩාම ප්‍රමාණයක් සමපාත කරන්න ඇත කුඩාම ප්‍රමාණයක් චලනය කරන කොට බලන්න පේනවද කියලා. මෙන්න මේ ඉතාම කුඩා තිතක් ම තිය තිය නොමතන මේ පොඩි රගා තියන පහැදිලි බලනන්න ඒක තමයි ප්‍රධාන පරිමාණය කොටසක් සහවරණය කොටසක් අතර තියන පුංචි අවකාශය. පුංචි අවකාශය හට පේනෙත් නෑ ඉතාම සියුම් ප්‍රමාණයක් ඒකට හේතුව තේරේ මේක කුඩාම්මිම කිවමම. කුඩාම ප්‍රමාණය තමයි. මේ උපකරන්නේ කුඩාම මනුම බවට පත්වෙෙන්නේ. එතකොට ප්‍රධාන පරිමානයේ කොටස දිග සහවර්ණිය කොටසක දිග. බලන්න වඩාත් පැහැදිලි වන්න ම වෙන පාටකින් දාන්නම් එකන්න ප්‍රධාන පරිමාණය කොටස දිග මෙන්න වර්ණය පරිමාණය කොටසක දිග. එනම් මේ දෙන්න අතර තියෙන ෝ පොඩි වෙනසක්කේ වෙනස තම මේ චටි ඉරකින්වාලට පෙන්නල දෙයන්නේ. එ මේ දෙන්න අතර වෙනස තමයි උපකරණයේ කුඩම් මිනුම් බවට පත් කුඩාම් ිනිුම් බවටත්ව ොකක්ද මිලිමීටර් එකක් සහ වනිය පරිමානයේ දශම නමයයි පහක් අතර ප්‍රමාණය. දොර බිදුවයි දශම බින්දුවයි පහයි මිලිමීටර් ප්‍රමාණයක්. දැන් ගොඩක් දල පුතාාලට මේ ඒ පිළිබ ප්‍ර්නයක් ේන පුොල මේක සන්ටිමටර් වලින් ලියේන හමොද න බිඳදුවක් ඇන්දෝන. නේද තර බිදේ බිඳුව බිඳුවයි පහයි සටිමට ප්‍රමාණය තුර මේකතම ය කුඩාමි දැන් මංවාල කිවා මේ ප්‍රමාණය අපේ ඇහයට සංවි හරි මඩුවෙන් කිරබාන්න මිලිමිටරය කෙනනුත් මිලිමිටයක් යැන් ඉතාම චෝටි ප්‍රමාණය ඒ කනුත් සයම් පංගු පහක් මිලිමීටේ සීයට බෙදල පහක් ගන්න. නැත විස්සෙන් පංගුව සංවීදී වඩ විදිහ කොහමත්න ඉහතු රෝපයානුව වණය පරිමාණ සලකනක් නැවතවතාවක් ප්‍රධාන පරිමාණ සලකුණක් හා සම්පාත කිරීම සඳහා වර්ණය පරිමාණය තල්ලුළයුතු අවමුදුර. බලන්ඩ ම මෙන්න මෙතන මේ රතුපාටින් ඇන්ද නැත්තම් මෙන්න මේ ම ලුණුරන තැන එමනැත්නන් අප මේ කුඩාමින්දුම ඉදිර ගත්ත තැන ප්‍රධාන පරිමාණයේ මෙන්න මේ ඉරසහා වණිය පරිමානයේ පාවිච්චික නිරාතර තියන දුර. මම මේ වණිය පරිමාණය සම්බන්ධ වෙලා තියන සචලහනුව සචලහනුව නත්තන් සර්පන හනුවමාව චලනය කරන්න පුුවන් වර්ණියය කැලිපර අවස්ථා දෙකක්යේ නො කැලි දෙකක් අචලහනුව සහ සචලහනු සචලහනුව හට හැට කරන්න පුළුව. මේ එහට මෙහට කරන්න පුුවන් හුවෝ ම එහට චුට්ටක් තල්ලු කොත්මකද වෙන්නේ මෙන්න මේ ප්‍රධාන පරිමාණයේ රේකාව සහ වර්ණය පරිමාණයේ රේකාව එකිනෙ එක මුණාවෙනවද සමපාත වෙනවා. එ. වණියය කොටසකුයි ප්‍රධාන පරිමාණයකොට සූවි සමපාත කරන්න චලනය කරන්න ඕන ප්‍රමාණය මෙයාගේ කුඩාම මිනුමට සමානය පුදේක කැ නම් මිලිමිටරලින් ලියන්න නැතිනම් සන්ටිමීටර්වලින් ලියන්. එතකොට ැ අපේ විපුලසය කිව්ව විදිහට මේ ස්්‍රක්චර්් පේපර එකට ඉඩදීල තියෙන්නේ රූලක් නං දෙකක් නං තුනක් නං, දීලතියෙන්නේ මේ ගැන ඉතාම හොඳින් හදාරපු මේ පේපර්ස් හදන විද්වතුන් විසි. ඒක ඔයාලා වැඩි කරල නිකන් රූල් හයාහතක් කරගෙන මේ පේපරෙේ ඒහා ප්‍රස්ථය උඩිනුයි පැත්තටයි හරහටයි හැතනම ලියන් නිපා. මොකද පේපර එකට දීල තියෙන ඉඩ කියන්නේ ඒකට පැහැදිල්ලි ලෙසම ප්‍රමාණවත්. ඔයාලට නිකං මේකේ උත්තරය දැන් අපි ඇත්තටම විවාා කිිදිී බලාපොරොත්තුවෙන් නිපුතේ මේකේ මෙන්න ර දිහට ම රවුන් කරනේවා විතරයි. පැහදිලිද. දැපි මේකට පිළිතුර වැනි ැදම ද මිට වලින් ිදවශන නමයි පයි. ඔයාලට පොඩි සැකයක් එනවා මේ ප්‍රශ්යට උත්තරලයනකොට මිහිම එක පාට ලි්වට පේපරක බලනකෙනට තේරේද දන්න කියලේ. පි ෆිසික් සුගන්න ිසික් සිගනගත්ත මිනිස්සු තමයි පේපරක බලන්න එතකොට ඒකට අදාල ඉඩ තමයි තියලතින්. ර වැඩ විතර අවශ්‍යවෙන්නේ ෑ නදවිිපුලස තුර යාලා වැඩි විතර මේකට ලියන් දවශ්‍යත් නෑ බලාපොරොත්තු වන දේ ලිය ගන්ඩයි අවශ්‍යවෙන්නේ තුර ඇතව මේක පාදක කරලා තියන්නේ අවශ්‍ය දේට සරර්ලව කටය බිතුරු අනුවල ෛද්‍යවරේ ින්ං ජනවර වෙන්න යනවනං අවශ්‍යලෙඩට සරලව බෙහෙත් දෙෙන්ට බැරිනං. එතකොට ඒ වෘතියෙන් වැඩක් නෑන ඒ විදිහට මේ වියූහගත රචනා ප්‍රශ්නයට ඉඩතියල තියන්නේ අවශ්‍යදේ බලාපොරොත්තු වෙන දට සරල දෙයක්දන්න. ඒක ඒ දිටමදද පැහදලි යි අප ඉදිරියට බලමුතව මේ ප්‍රශ්නයේදිහා රූපය පෙන්වා ඇති අන්දට සිලින්ද්‍රාකාර ෝහක කැබැල්ලක සිලින්ද්‍රාකාර සිදුරක්තියේ නො සිලින්ද්‍රය අරගෙන හිලක්කාරලති න සිිින්ද්‍රයක හෙඩේටම හරි. හත දක්වා ඇති ිනුම් වල නිවැරදි අගයන් නිර්ණය කිරීමඳහා වනිිය කැලිපරේ කුමන කොටසක් බාහිරහු අ්‍යන්තරහමහා ගැඹුරමණන කූරෝබ ාවිත කරන්න දන කැල නක් නෝො කියල මකුවන ීටරුව ල එක පොල්ලයි ති දිගට තින දන්ඩ ඒකෙන් තමා කරන හැමදී. හැබැවනිිය කැලිපරි බාහිරහු අභ්‍යන්තරහනුසාහ ගැඹුරුමනින කූර රර්ණත්මකට භාවිතා කරන්න දීලතිය. දැන් මේ දවන් මිනුම සඳහා මෙතන පුතේ මේ අපි ගන්න අවස්ථාවල දැන් මෙතන මේ කෙච්ුවන් මේ ද1න් H්ට මෙ මෙතන D2 වෙන්ඩෝන එතන නිවැරදි විය යුතුයි මේ දීලතියෙන බාහිරනු අබ්‍යන්තරහුහා ගැඹුර මින කූර කියනේවා ගත්තහම් පස්සේ බලන්න මතක් වෙනවද කියලාපහු මෙන්න පිටතහනු නැත්තං බාහිරහනු කියනේවා මේක අපි බාහිර විශ්කම්පයක් මැනීම සඳහා භාවිතා කරනවා. ඇතුළතහනු කිය එක ගත්තහම් පස්සේ අභ්‍යන්තර විශ්කම්භයක් මැනීම සඳහා දැන් අපි ගත්තතුොත් ස්ලෝන් බටයක් ඒකේ පිටත සහ අභ්‍යන්තරතර ගණකම් කොටසෙන බටය විදිහට අපි ඇඳන්නන්නේ. ඒ බටයේ පිටත ප්‍රමාණය සහ අභ්‍යන්තර ප්‍රමාණය කියන දෙක දෙකක්. පිටත ප්‍රමාණයම ඉන්න. බාහිරහනුත් ඇතුළත ප්‍රමාණය මයිඉන්න තරහනුත් පාවිචචක. පිටිපස්සෙන් ූරක්තිය නොපේනවද. ඒ කූරම කොටත් තියන්නේ. ඒකූරෙන් කරන්නේ මේ අවස්ථා දෙකෙන්ම කරන්න බැරි වෙනස් අවස්ථාවක්. මොකද යම් කිසි වස්තුවක ගැඹුර මනින එක. එතකොට මේ ඔක්කෝම කරන්න පාවිච්චි කරනු අපි මුදාහැරීමේ යාන්ත්‍රණය. පුතිේ සචලහනුව චල කරන්නේ මුදාහැරීමේ ආන්ත්‍රණය පැහැදිලිද. ඒාව පාවිච්චි කල් එහට මෙහයට කරනවා. පාටාංකය ගන්නකං සචලහනුව හෙලවෙනවා වගේ නං, මුරිච්ච්‍යනය තද කරලා සචලහනුව අචල කරගන්න පුළුවන්. එතකොට දැන් මේ කාරණටික ඔළුවෙ තියාගෙන යමු ප්‍රශ්ටිට දීවන් මැනීම සඳහා පාවිච්චි කරන්නේ මොකද දහන. මොකද දීවන් කියන්නේ මේ බාහිර විශ්කම්බයක් එනම් මොකද අපි පාවිච්චි කරන්නේකට බාහිර හනුව. H1 උසක් ඒකට අපිට භාවිතා කරන්න පුළුවන් බාහිර හනු. D2 D2 කියන පැහැදිලි දැක්ක හම් පස්සේ ඇතුලනෙ තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණය. එනම් පැහැදිල් ලෙසම යන්ඩ වෙනොන වටද අභ්‍යන්තර හනු H2. ගැම්ඹුරක් ගැම්බුර මනින ගැඹුර මනින කර තම් සරලයි ඊඟ D1 h1 D2h2 ඇසුරෙන් ලෝහයේ පරිමාව වී සඳහා කාශනයක් ලියන්න දැම් මම මේක ගන්න හැටිවල්ට කියන්නම් මේ විදිහයට ල ොද කල යන්ෙ ම මෙත ලියන්න ප්‍රශ්නය උත්තර වෙන තැටකම. ලොකු සිලින්දරයක්ක් ති නො සිිින්ද්‍රයක පරිමාව මතක ඇතින ෆිසිික්ස් වල දීන අවශ්‍යවෙන්න මේ වලට උගන්නන්නේ ගණන්වල දිනේද. කොළ අවසර හිටියාම් මතක්වෙන්ඩුවන ෆයියාර් වර්ග සිලින්දරක මෙන්න මේ යට තියන පෘෂ්ටයේ වර්ග පලය තමයි ෆයියාර් වර්ග. උසෙන් වැඩි කර ගමන් එයාගේ පරිමාව ලැබෙනු හරි දැම් මෙතන සිලින්ඩර් දෙකක් තියනෝ එකක් කපලා ඉංකරලා එකක් තියනෝ දැනට එනම් මේ විශාල සිලින්දරය ගත්තොත් ම මෙන්න මේ පාට කරන විශාල සිලින්ඩරය ගත්තුත් මොකද මේ ප්‍රශ්නයට උත්තර ලියනකොට ඕකවරද්ධ පොයත් ඉන්නවා. ඒ නිසා බලන්න ෆයි කොහොමත් තියෙනවා විශාල සිලින්ඩරයේ විශ්කම්බේ දීලා තියෙන නිසා රය ගන්න මම දීවන්න බෙෙනවා දෙකින්. දවන් බෙදීම දෙක. මේකගේ වර්ගයේ. වැඩි කරන්්ඩෝන උසෙන් එච්චුවන්ගේ මේ ඉනිමොකාද විශාල සිලිින්ඩරයේ පරිමාව. පොඩි සිලින්ඩරයෙකුත් තියනවා අපි ඒක බලමු වෙන පාටකින් මෙන්න පොඩි එක්කෙන. පැහැදිලිද බලන් පොඩි එක්කෙනගේ පරිමාවගත්තත් ෆයි ගේ විස්්කම්බේ D2 බෙදුව දෙකින් වර්ග කරා වැඩි කරා උසිෙන් H2 දැන් වූ මෙතන ඉන්නවද නැ කපල අයින් කරලදී. එ ලොකු එක් කෙනාගෙන් මෙයාගෙන් මේ පොඩි එක් කෙන මොනාවෙන්ඩෝනද අඩුවන්ඩෝ ඔොලිවෙතියාගෙන යන්න යහ පැත්තරයනකොට කමත වෙන්ඩබෑෆ D1න් බෙදීම දෙකේ වර්ග H1 මූ ලොකු එක ඩුවන්න ඕන පොඩි එක්කෙනඩ2 බෙදීම දෙකේ වර්ග ඔයතියන්නේ පරිමාව ව ඕක විතරයි මෙතර ලියන්ඩු හරි දීලතින් ඉඩේ ඉඩ මදි වගේ දැනෙනවන අර නිත්තිිකත් ලිය ඇත්ති ඒටි වෙනකෝ ඇහරි ියල මේ එකක මෙතන ලියන් දැන් අප ආයිත් යමු ඊළඟ කොටසට ඉහත සඳහන් වණය කැලිපරේ භාවිත කර 2මිනු විට2මට ප්‍රධාන පරිමාණයට අපේක්ෂෝ වර්ණය පරිමාණය පිහිටීම පහත රූපය පෙන්නලති නොල්. D2හි අගේ අහනෝ මේක පාටන්කය ගන්නකොට අපිට අන්ඩ වෙනවා බලන්න කුඩාම මිනුගන්න හැටි ල දන්නවා ප්‍රධාන පරිමාණය කොටසකගගේ වණය පරිමාණය කොටසකගේ අපි අඩු කරනවා අපට පාටන්කේ කියවනකොට ප්‍රධාන පරිමාණයෙන් කියවා ගණ්ඩ පුළොන් අවසාන පාටාන්කේ කියවගන්න වන. මුලින්ම කරන්නමුක ප්‍රධාන පරිමාණය කියවන පුළොන් අවසාර පාටාන්කි. ඒක ගන්න කොට පුතාල මෙන්න මේ විදිහෙට එන්ඩුවුන්. සරලව අඳන්නේ හරි රයිටෝය විදි අපි හිතමු මේ හරි වනි පරිණ ොම පටන්ග අන ෝොමය අනවා කෙහිතන්. ැ බලන්න මෙන්න මෙතන වණය පරිමාණයේ බිදුව ප්‍රධාන පරිමාණයේ අපි හිතමු මෙතන තියෙනවා කියලා හතර හරිමොකක් හරි හරි ගම හ හතර තියෙනවා කියලා හ දැ වණිය පරිමාණය ද මෙ තියන ප්‍රධාන පරිමාණයෙන් කියව ගැන පුලන් අවසාන පාටාන්කය කියයන්නේ ොක්ද මෙන මේ වණියය බිඳුවට කලින් කියවෙන අන්තිමෙක්කෙන. ර්ණියය බින්ඳුවට කලින් කියවෙන අන්තිමෙක්කෙන කවුද බලන්න මෙන්න මෙයා. බන් පැහැදිලි කියලා වනිිය සුන්යට පෙරෙක් කියෙන. අන්තිම කොනට වෙනකම් ප්‍රධාන පරිමාණය දිගේ යනු. ඊට පස්සෙ මොකද කරන්නේ එයාට එකතු කරනවා පී සමපාත කොටස් ගානවතාවක් කුඩාම මිනුම බලමු ප්‍රශ්නෙම්ම. මේක කියවගණ්ඩ පුළුවන් අවසාන පාඨාන් කියිය කියද තියෙන්න්නේ බල ම මෙතන් රවුන් කරන්නම් මෙන්න මෙහෙම බලන්න ආන්න ඕක බලන්න වණිය පරිමානයයට ප්‍රධාන පරිමාණය උඩ අනිත්ත එක මතකතියාගන්න වනිය පරිමාණ හැමතිසෙ යට තින්ඩුන්‍රධන පරිමාය උඩ තිෙන් ඩුනු කියෙක් නෑ සම්මතය පිහිටවා බලන්න පැහැමදේම දිහා අනිත්තට දුන්නො මොකද වෙන් ඇතුර අනිපැත්තට මාරු කරගන්න පුළුවන් වඩුව. රිකල්පනය දියුණු ටෝනවා ගේ මේක මාරු කල්ල දුන්නත් හදාගන්න. දැන් මේ ප්‍රධාන පරිමාණයෙන් කියව ගන පුළන් අවසාන පාටාන්කේ ඉර තයි ංුවව රවුන් කලදන්. කියද බලන්න එයාගේ යගේ සන්ටිමීටර් නං එකයි දශම දෙක තුන හතර පාහය. එකයි දශම හයයි සන්ටිමීටර්. මේකට එකතු වෙඩෝන? සමපාත කොටස් ගානවතාවක් කුඩාම මිනුම. සමපාත කොටස් කීයක් තියෙන වද බලඩ. සමපාත කොටස හොයාගණ්ඩ ලේසිම විදිහ තමයි සමපාතනං ඕම එකමතෙ එක වැටි නන් තියෙන්නේ ප්‍රධාන පරිමානයේ දෙන්න ඔහොම ඉන්දිද්ද වණය පරිමාණයේ දෙන්න ඇතුළට ඇවිල්ල තිේෙන්ඩුව. මෙන්න සැකැස්ම. ප්‍රධාන පරිමාණය දෙන්න දෙපැත්තේ නිය පරිමාණය ඇතුළට ඇවිල්ල තින්ඩුව. බලන්න මේක බලාෙන යනකොට ටිකක් පරිස්්සමට බලන්ඩුවන මෙන්න මෙතනදි තියනවා සමපාත කොටස්ගාන. ඔයයාලා රවට්ටන්ට දීලතියෙන බිඳදුව පනහසීය කිය දැන් පනස්ගානක් නෙවෙේ ීරිතියෙන්නේ. පනස්ගානක් නැති බව පැහදිලිනි ගණන් කරම් පස්සේ පණහ දාලතියන්නේ කීවෙනි ඉරටද බලන්ඩ දහවෙනි ඉරට. පනහ දාලතිීන්නේ ඉහෙනක් ට දාල තියෙන්නේ පනහ රවට්ටන්ඩ නිසා ඔයාලා රැවටිලා ඒකට ගහප්වය ඕන තරන්ගන්නවා. මෙතන තියෙනෙ දහ වෙනිීර අමතක කරන්න දහය එකෝ ලහ දොලාහ දහතුන්වෙෙනර තමයි මේකද සමපාත වෙලා තියන්න දදු පනස්ගානක් නෙවෙයිරි. එහෙනම් සමපාත කොටස් ගාන දහ තුනයි වැඩිරනවවාම කුඩාමින මෙ දැන් කඩාමනිනම ගන්නනොට හරි පරිසවෙන් දොනයි සන්ටිමීටර්ද දාන්න මිලිමීර්ද. සටිමීටර් ද. මෙතන සටිමීටර් නං සටමීටර් වලින්ම දාණ්ඩ හුඩාම මිනුමත්. පැහැදිලිද දැන් මේකෙන් අපිට එනවාව උත්තරේ එකයි දශම හයට එකතුවෙෙන් ඩෝන දහතුන්ව රප්ා හැට පහයින බිදුවයි දශම බිදුවයි හයයි පහයි සන්ටිමීට. එනන් දෙන්න එකතු කරාම එකයි දශම හයි හයයි පහ සි ිට ිින්ගත් ො දසේද ශ යයි පහක් ලටේ. මෙම ඩ2ූ මිනුේ ාික දෂය කොපමන දහනො සුළුකිරීම බලාපොරොත්තු නොවේ කියලා කියනො සුළු කරන්නන්නේ අන්ඩවස්්‍ය නෑහෙනම්. කුඩාම මිනුම දන්න නිසා භාගික දෝෂය හොයන වෙලා වෙදී. භාගික දෝෂයේ සමීකරණය ඔළුවෙති එන්ඩෝන. භාගික දෝෂය කියල කියන්නේ දෝෂය බෙදීම මැනපු ප්‍රමාණය. දෝෂයක් දීල නැත්තං භාවිතා කරනවා අකාවද කුඩාම මිනුමේ එක තමා වඩ පුුවන්. අඩුම නැතන් උපරිමවස්ථාව විදිහට අපි මේකකිති පවිචන යගේ දෝෂයක මයින්න පුළන් අඩුම ගානත්ේඒක වන්න පුුවන් දෝෂිත් ඒක වරදදින්න පුුවන් ප්‍රමාණත තම් සරලයක. එනම් මෙයා මයිනො ඇතිවන භාග දෝෂයේ බිඳුවයි දශම බින්දුවයි බින්දුවයි පහ මොනොයිද දෑම සන්ටිමිට යටටත් දානපුති සැටමිට එකයි දශම හයයි හයයි පහ. ඉති සුළු කරන්න බලාපොරොත්තු වෙන්න බලාපොරොත්තු වෙන්න ඇතිදවල් කරන්න යන්නත් එපා නිකං අපරාධනේ. විදිරතම උත්තරෙන්නේ කොමතිබ ම ප්‍රමාණව හරි ර. හෙදෝර පලවෙනි ප්‍රශ්නය අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කර වණය පරිමානය හා වර්ණිය කැලිපරය හා සම්බන්ධ තිය සිද්ධි. දැන් මේ ලෝකි තියෙන පාවිච්චි කරන උපරණවලින් ෞතික විද්‍යාව තියෙන උපකරණවලින් අපිට තියෙන උපකරණ හතරෙන්නිය කෙිපර මයික්‍රමට කුරප්වාමනේ ගෝලමානය හා චලාන්වීක්ෂය ගත හන් පස්සේ. අපි මේගොල්ලන්ගේ පරිමාණ සටහන් අනුව පරිමාණ හැදිල තියෙන විද්‍යහනුව මූලධර්ම දෙකක් කතා කරනවා. එකක් තමයි, වණිය මූලධර්මය, අනිත්තක තයි ඉස්කුරුප්පු මූලධර්මය, කුරපපු කිව ගම තේනවා කැකිෙන ී නැත්තින්න ේනිිය කිවූ හන්ස රිමාණ දෙකක් තියනො දැන් අතා කරයකි. වණිය පරිමාණයෙන් හැදිල තියෙන උපකරණ දෙකයි. ුප් ූලධර්මයෙන් හැලතින උපරණ දෙකයි අපි සාකච්චා කරන්නේ වර්ණය උපකරණ දෙකින් එකක් තමා මේ වෙලා අපි සාකච්ඡා කරර හිටිය වණිය කැලිපරය අනිත් එක්කෙනා තමයි චලාන්වීක්ෂය. මේකෙත් වණිය මූලධර්මය මයි තියන හැබැයි අරකව ගෙනනේ දෙකක් තියෙනවා එකක් මෙන මෙතන තියෙනවා එකක් මෙන්න මෙතන ද පැහැදිලිද. ඉතුර අරක තියණය කලිපරය තියන මූලධර්මය දැනගත්ත හම. ල ලුව ඩුවන ඒ එක මෙතැන ගනල් ඇප්ලයි කරන්න තුට මේකද ර්ණිය පරිමාණ කියවාගින් පිබඳව පායගක පරික්ෂණ කියලද නැත වශ වන්නේ ඒනිිය කෙලිපරි දන්නවා ඒකේ එක මේකට ඇප්ලයි කරනවා. එතකොට විය මෝලධර්මයක ඔය දෙ ස්කුරපපු මෝලධර්මයේදී අපි පාවිච්චි කරන මෙන්න මේ හැඩේකෙ පරිමාණක් තිය නොයි එකක් රයකය එකක් ූර්තා කාරය කරැකි කියලාට මය නිස්කරපපුක හැේට මේ රක් වන්න පුුව. දාලේ කරවන්ට පුුව ද ල සින් කරවන්ට පුුවන් ලං වෙනකොට දිදාල හිසින් කරකව වූහන්සේ මුදාහරීම න්තනයක් තියන සරල මතක් කිරීම කරන්නන්නේ මුදාහැරීමේ න්තනය කියන මකක්ද ඔය එයාගේ තියෙන අනවශ්‍ය තෙරපුමයා මුදාහැරලදානවා තර මුදාහැරලදානවා කියෙේ ද අදහස මේ ඉද සහ කනිහිරේ අතරට වස්තුවක් සිරවුණ හම අවශ්‍ය පරිදි අවශ්‍ය පරිදි සිරවුණු ගමන් දිදාලයේ නිකං කැරගෙනවා දිදාලයේ නිකං කනවා එතෝට මේ සැස්මිතාම් පොඩි මේලකොට පින්තුරන්දට පොඩි උපකරණයක් දැමේ දිදාලය කකන දිදාල හිසේ කන මේ දදාල හිසින් කරවුණනොට මේ දන්න වැදදුනට පස බම පදයක් කෙන න ඉතතා කුඩා සත්යක් ද දු කට පුල හිරවලා ෙලෙට වැඩිය අද කරන්නන්නේ න ප තො ොද මයින්දෝන වස්තුව නමේ මැලදිී වස්තුනික මේ වගේ හැියිකටන තකට අපිට ඕන ප්‍රණයට තලල පියක මැනලා. පැදිලිත එක හරින්න ප්‍රායගක පරීක්ෂණක යන වි දිට මයින්දෝ. ඒළඟට උර්තාකාර පරිමාණයක් සිහිතව ස්කරප මෝල ධර්මයෙන් හැදිලතිනෙන ගෝලමානයකින් නොපකරණය මේ උපකරණ හතර තමයි ඕයාගේ විශේ නිර්දේශේදී අපි සාකච්ඡා කරන්න තුන්වෙනි පාඩමට ගියහම් පස්සේ අපි කතාකරන පේපස් වල නැතවාලට හමුවන පේපස්වල සාමාන්‍ය හැඩහුරු කම ගත් හම සහෝ යා බැලූ හම එකකගෙන අධ්‍යේනයක් කරොත් විිය්හගත රචනා ප්‍රශ්නය සහ රචනා ප්‍රශ්නය අතර පොඩි එෆෑඇ එකක්තිය පපුඩ්ඩි සම්බන්ධය. විව්හගත රචනා ප්‍රශ්ය ස රචනා ප්‍රශ්නයේ දී අපි දන්නවා දෝලන හා තරංග කියන පාඩම ගත්තහම මේක කොටස් දෙකක්ති නෝ දෝලනු කොටස හාලෝකයේ කොටස ආලෝකයේ අපි කතා කරනු වායාලටමාව පේන හැට දෝලනවලදි කතා කරනු වායාලට මාව ඇහිනැහ. ඔය දෙකම කතා කරන කොට විව්හගත දෝලන ප්‍රශ්නයක් තිබ්බත් ගොඩක් කලාවට රචනා ආලෝකයට බර කරල දෙනවා. විව්හගත ආලෝකෙන් අවත් රචනායක දෝලනවලට බරල දෙන එකෙ අපි හැමෝම දන්න කාරණාවක් සහරවරදුල එෙම නොවී යන්ද පුලුවන් මේ අවරුද්ධ කේපු නිසා හෙම නොදී දන්නත් නැෑ.ඒ කසේ වෙතත් දෝලනවලද ප්‍රායෝගික පරීක්ෂණ කහිපයක් පාවිතා කරනවා අපි දෝලන නැත්තම් මේ හෙලවීම නැත්තම් මේ දුවනි රංග පිළිබඳව යත්‍රනය ගැන කතා කරන්න. දුවනිිය කියනෙක් ඇතින්න කලින් හෙලව ැ ගත්තොත් එහෙම ඉතාම සරල පරීක්ෂණයක් තමයි සරලාවලම්භය භාවිතක ගුරුත්තුොත්වර නෙහවීම. රර්ලාවලම්බේ කියැන චුි කාරණාවක් නූලකට පොඩි අවලම්භයක් එල්ලලා මෙයාව ඕක හොම දෝල්නය කරනවා. හරි හිතාම සරල කාරණාවක් ස්පෙන්් එකකටත් ඔන්නන් කන්දයක්ක්ල්ල පෝඩ පාලටද ඇැයොත්තු හෙල හෙලවි න්න බලාගන්න පුලුවන් අපි මේ එකත් සරල ප්‍රෙක්ටි කල්ල එක ඒකද හෙලික්සිිය දුන්නින් අවලම්බනය කර ඇති වස්තුූ ස්කන්දය හා දෝල්න කාලාවර සම්බන්තත්ය සත්‍ය අපනය කිරීම. මේ අවස්ථා දෙකමිතාම සරලයි මේ අවස්ථා දෙකේදම මේ හෙලවෙන කාලද අපි දන්න සාන්‍ය මොක රි හෙව වහ පස ජවිත කාල හෙල හලව නෑ. ම් වෙලාකූ නවතින් දුවන් ඇයි අපි දුන්න ශක්තිය ුගේ චලිත බාාවක්න ොහර අන් ගහම පසේටි ොච බාධ ඇතිව ද ඒ ාධාවත න්ටත් මු ොකද ටික් වෙ හල්ලනකො බාාව ශක්ති නැතිවෙලා ගල්ල ල් ගෙ නැ වෙලා සෑ වෙලා නැවතනවා. අදොල්ල ගිල හැ විල බාන් ෙ ෙල න කිලා නැ. එතොට මේ සෙලවීම් ශක්ති පාවිච්චි කරලා මේ හෙලවෙන වස්තූන් යම් ොහොතක නවතිනවන්නේ. නමුත් අපි තා කොඩාකාලයක් ත්ම තාම කුඩා කාල පරසයක් ගත්තොත්හ මේ ේලාවේ දීවස් ීම හැසලා නේද දස්කෝල් මය දව ම ඇවිල්ලන්න හොඳද ින්න්නවද පුතා කියල හොඳද න්න නේ වෙලා ඉතා ුඩාකාල පරායක් න්න මුලු සමස්ත වගේ ජීවතම ගත්ත ොද ැසිල්ල නැති ට ල ගදරද කෝවි දති කියර දන්නේන පසෙල හොඳටින් ඉත කුඩාකාල පරසයක් ගන්න ඉති ඒක කාල පරාසයක් ගන්න ප්‍රායක ප ීක්ෂයක ච හොඳ නැති හැෑ ත් ර . මේ කාල පරාසය තුළ මේ වස්තුවේ චලිතය ගැ දෙනය කරලා මේක අපිට පුළුවන් එක චලිතයකට කාලය ුච්චරදි කියලා හොයන්න. මේකට කියන අප ආවර්ථ කාලය කියලා ආවර්ථ කාලය ආවර්ථ කාලය කැපිටට මේක සමීකරණය වලට දීල තිනව ට සමනයි ූල එල්බද ජීලිය පුටික නිසා පොඩ්ඩක් පේන්නේ ල මෙ ද. මෙන්න මෙතන මේ සමීකරණය විදරභාවිතා කරන්න යටය කෙනේ මෙන්න මේ උඩ යෙන මෙන්නම සමානයි මූල එබදීමි න මානභාවිතය සමීකරණයක් නිර්මාණය කරන්න අපි මේ සමීකරණය පාවිච්චි කරල තියනවා ඒවත් මතක් කරගන්නඩෝන නොලුවට මතක ඇතිනට සමානුපාතිකයි එ ජ එම්ට කියදීලා නේද එ වැඩක් න මේක ස්කන්දය කළුගලක් කෙල්ල තිබත් අලියෙ කොටිය කෙල්ල තිබත් වැඩන්නෑ කිය ැනන්දගෙන මේ ස්කන්ද වැඩක්න තිබව අප මට කලි කා කරලති නොමාන පාඩ පැහදිලි. එතකොට මෙන්න මේ සමීකරණය සහ මේ දුන්නක සමීකරණය පාවිච්චි කරල තමයි අපි ප්‍රාෝගි පරීක්ෂණය සාචාක තර ප්‍රාෝග පරික්ෂණයක් සාචා කනකොට මේ විහට ික හෙලවෙදලව ටක් ාල කාලරගෙන මේ තම කාලෙ ලපි කියන්න. දෝලන කීපයක් අධදයනය කරනවා. දිග වෙනස් කර කර ගන්න. මේකේ ආවර්ථ කාලය වෙනස් වෙන්නේ මෙන මෙයාම තැනේ මොකද මේ එල් කියලා කියන්නේ එ පුදල් හොඳර මතක තියාගන්නන එල්කැන්නේෙමකක්ද මේ එල්ල තියෙන තැනී දලා මේ එල්ල පුවස්තුවේ ගුරුත්තු කේද්‍රීයට තියෙන දුර නැතුව තන්තුවේදි ගැෙවෙයි. හැබේ ලක්‍ෂියස්කන් දෙයක් නම් ඉතාම කුඩාස්කන් දෙයක් නම් අන්න එල් එක තන්තුවේදිට මාය වවාත්. යම් ප්‍රමාණයකින් තියන යම්ප්‍රමාණයක් සහිත කෙනෙක් න යාගේ ගුරුත්තු කේන්ද්‍රයේ දක්වාම මේ දිග ගන්නට වෙන. පැහැදිලිද රයිට් දැන් මෙන්න මේකට අදාලා ප්‍රශ්නයක් තයි අපි දැන්ගීලඟට සාකච්ා කරන්න යන්නේ. ඊට අමතරව දෝලන පාඩම තියන තව ප්‍රායෝග පරීක්ෂණයක් තමයි මේ දුවනිමාණය කියන එක ඒකත් පොඩ්ඩක් බලාගන්න ඒකෙත් අර කන්සෙප්කට සමානය කන්සෙප් එක නැත්තන්ගේ. අවස්ථාවේ ඇතිවන තරංග හා සම්බන්ධව අධ්‍යයනයක් ඒකෙත් තිේන්නේ. ප්‍රශ්නයට ොමූනොත් ශිෂ්‍යයක් පරීක්ෂනාාරය තුළදී සරල අවලම්භයක් භාවිතයෙන් ගුරුත්තත්වරණය සවීමට සැලසුම් කරයි. අවලම්බේ දිගේ එල්හා ගුරුත්තත්වරණය ජීඇ සුරෙන් සරල අවලම්බේ දෝලන කාලාවර්තය ටී සඳහා ප්‍රකාශනයක් ලියා දක්වන්න. එතුවට සරලයි ලියන්ඩ තියන්නේ ප්‍රකාශනය විතරයි. ටී සමානයි, දෙකයිෆයි හිමීට ලියන්ඩ පුළුවන් මතකයිනම් හවර්ගමූල එල්බෙදීම ජී. එති මේ සමීකන මතක තිය හිට හම නිකං ලක්ුණා ඕක මතක තියාගෙන යන්න නැතුුණ අම්පස් එතන අපරාධ නිකං කෑල මේර මොනොක්කත් ලියන් දෙපා ප්‍රශනයක් ලිය දක් වන්නකිලි විතරයිකය. සැක මතුවෙලා වෙනවෙන ලියන් ඇන්නෙපවගේ මේ කකාරද අපධර්ක කනය ොමුක ොන්න දී යන ට තිය. ස්ථායක් ඇඳීම මින් දීවට අගයක් ලබා ගැනීම සඳහා ඉහත ප්‍රකාශය වඩාත් සදුසු ආකාරයට නැවත සකස් කරන්න. වර්ගමූල තියාගෙන සමීකරණයක් වර්ගමූලත් එක්ක අපි පාවිච්චි කරන්න නැහැ. ප්‍රස්ථාරයක් අඳන්න මම් මොව නැවත සකස් කරන්න බලන්න වර්ග කරලදාන්නට ලේසිම් වර්ගමූල් නැති කරන්න පුළුවන් T වර්ග සමානයි හතරයිෆ වර්ග L බෙදීම G. ොක්දමිර ප්‍රථාරයක් ඇඳීම් මගින් ජීවලට අගයක් ලබා ගැනීම සඳහා මේ ප්‍රකාශනය සකස් කර. දැන් ස්වාත්ත විචල්ලෙ සහ පරායත්ත විචල්ලි කෙල දෙකක් ප්‍රස්ථාරවල දෙි කතා කරනු. තමන්ගේ කැමැත්තෙම වෙනස්වෙනකා සහ වෙනස් වෙනෝ බලගිදල වෙනස්වෙනක. එතකොට දැන් සරල සමීකරන ආකෘතිය වයිසම මේ වලියන්ටපා මේ පේෙරෙකි ම වට කියල්ද දෙල්ලියනේවා. වයි සමානයි එමක් කියන ආකාරය ගත්තහම් පස්සේ මේකේ එක් සහ වයි කියන දෙන්න ගත්තහම එක් ස්වායත්තයි ව තනියම වෙනස් වෙනවා උගෙ දිහා බලන් ඉදල වයි වෙනස් වෙනවා. මේ අපි ගත්ත මේ සමීකරනෙ වෙනස් කළ හැකි අය කවදින්න බලන්න. තූ වෙනස් කරන්නට බෑ දෙක නියතයින. පයි වෙනස් කරඩත් බෑෆයි කියන එකත් නියතයි විසි දෙකට හතයි. ගුරුත්වොත්වරණය. ඇ ැෙක රග ෙල්ල න්න ලුවන් ්‍රාෝගක පරික්ෂණ ෙදර දන් කරන්න ලැබි ද කර ට ැබ ද හ රග ද වෙනස ත සබදාාක ත් වන මේ ප්‍රාග පරික්ෂණ කරනස එන ලේසිීම වෙනස් කරන්න පුලන්කාද එ එල් එක වෙනස් කරන්න පුළුවන්න්නම් ඔන්න බලන්න මෙතන එල් එක තමයි ඔයාලට ලැබෙන්නේ සොවා ඇත්ත විචල්ලිදයට. එල් වෙනස් කරන කොට මොදවෙන්න ට අන්ුරපෝ වෙනස්සන සරලයි ය දිරි හැදුවවාම් ප්‍රමාාවක් ඒ සඳහා පාටාක ගැනීමේදී ශිෂ්‍යා ඇල් පෙනිත්තක් ඉහතුරූපය පෙන්වා ඇති බේලක්ෂයට යොමෝණන්සේ තබයි මෙන මෙතට තියනවලු බීට තියෙනවලු ඇල් පෙනිත්තේ ඒ ලක්ෂයට යොමු කිරීමට වඩා මෙන්න මෙතන තියෙනවට වඩා මේ බීවල තියනෙක හොඳ ඇයි කියලා හන වඩා නිර්වදධතාවයක් ගෙනත්ද මේ බලන්ඩ දැන් මෙන්න මේ උපරිම ලක්‍ෂවලද මෙ මේ වගේ තැන්වලදි මේ ැන ඒ තැන මෙයාගේ වේගේයට මොද වන්න. ඉතා මාටුව ෙැම ප ක් දැ 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 ාව කියල පැ බානක හිතාග දැන්වාව දැන්වාව ල ොම වලම්බ වල නයි. තුර අපිට පැහැදිලි කරගන්න ඩමාරුයි. ඉතාම මවේදී මොක් මෙට මේවස්ාව න යාගේ වේගේයා අටුි මයයාකාගේ වේගගේ අටුව හොයි ලාව නි පෙත් හෙද ල කියියන්නබේ ඒනිසා මිකට අපි කියනවා දැ මේගහෙම. ොුත්ත ොට ැ ොයි ල පැත් හර දන්න කියර මේවට ෞද්ධ වි පාවිච්චි කරනු අමනවාද අවිනිශ්චිතතා දෝෂය අවිනි්චිතයි මූ මෙතන්ට එන එක කොයි වෙලා විද ක කියල හිතා ගන්නට අවිනිශ්චිතා දෝෂය හැබැයි මේ බීවලදී අවිනිශ්චතතා දෝෂය මෙතනට සාපේක්ෂව අඩුයි ඇයි මූ මේ බීවලදි තමයි වලටද මේක මතකැතේ මේ තිෙරි කොටස් ටි මේගේ තැක තමයි දෝ න එකක වේගේ උපරිම වෙන මේ බ ලක්ෂය ටක් ගල බහුරන උඩට යනොට මට කියලා නැවතිලලා ආයනො මෙතැ ඉක්බට යනවා ආය හිමීට මේ ටක්ගාල ගියා පැහදිලිද ගෙර ද ූලමක්කර ගැට ගල බලඩකෝ අවිනිශ්චිත අදෝෂය කොහතිද අඩු බීවලදී අඩුවෙන් හරි අවම වේකිල් ලියන් නැතිවේකෙල් යියන්ටප නැතිවෙන්න ඔය කිසි දෝෂයක් අවම වෙනවා මිසක් ඊළඟ ශෂ්‍ය විසින් එක් දෝලනයක් සඳහා පමණක් කාලය මනින් ලද අතර එවිට ලැබුණු පාටාන්කය තත්පර දෙකයිලු. කාලමිනුමේ ඇති උපකරණ දෝෂය දශමය කයිඩු. දෝලන කාලාවර්තය අගේ සඳහා ප්‍රතිශත දෝෂය නිීර්ණය කරන්නු. ප්‍රතිශත දෝෂයක් නිර්ණය කරන්න සරල සමීකරණයක් තියෙනවා නේද දෝෂය බෙදනවා? මේ පාටන්කේම ලියන්නම් වට කියෙන ම මතකැතිනේවා දෝෂය බෙදෙනවා මනිනු ලැබූ ප්‍රමාණය එතුොර දෝෂය මෙන්න මනිනු ලැබූ පාටාංකය මෙන්න එතකොට එනොමොකක්ද බාගික දෝෂය භාගික දෝෂය කියල කියන්නේ උපකරණයේ දෝෂය බෙදීම පාටාංකේ. ඒක සීට සියෙන් වැඩිකරොත් නැත්තම් භාගික දෝෂය සීට සයෙන් වැඩිකරොත් අපිට ලැබෙනවා ්‍රති දෝය දැ අප කෙලින්මහන ප්‍රතිසත් දෂය ලි භාගක දෝෂය ගන්න දශ මේකයි තපපර බෙදීම දෙකයි දශම බින්දුවයි තපපර වැඩි කරනෝම ඔන්න භාගික දෝෂයාරගෙන සීයෙන් වැඩි කර ප්‍රතිසත්තු දෝෂයග හරි එතොට අපිට එන්නේ දෙකින් කැපෝත් පණහයි දශමකින් වැඩි කරොත් සයට පහයි ඔය ඇති උච්චරයි උත්තර කාලාවර්තයගේ ප්‍රතිසතු දෝෂයහන් එක දැම්ම හ එකක්දලනයක් සදහ කාය මනිනු වෙනුවට දෝලන විසිපහක් සඳහා කාය මනිුන් ලැබූ විට ඒ සඳහා ලැබුණු වගේ පනාහිදශම දෙක. දැ මයින ප්‍රමාණය නැත්තන් මනින්න දෝලන ගාන වැඩි කරහම ඒ වැඩි වෙන ප්‍රමාණයේදීත් මෙයාගේ දෝෂයට වෙනසක් ඇතිවෙන්නේ නෑන දෝෂය එහෙම්මමයි. හැබැයි මේ යටටදාන මනිු ලැබූ ප්‍රමාණය කියන එක ගත්තහම් පස්සේ මෙ මේ යටට දාන මනින් ලැබූ ප්‍රමාණය දැ ඩි දැම් පනහයි දශම දෙකයි. කාලමන මගේ ප්‍රතිදෝෂය නිර්ණය කරන්න ක කියල කියෙන ඔබේ පිරිතුර ආසන්න පලමු දසමස්ථානයට දෙන්න කියෙ කියෙන එන ඒ වගේ මයි දෝෂය වෙනසක් නෑ දශමයක මයි. හැබැයි මනිනු ලැබූ ප්‍රමාණය වෙනස් වෙලාතිීනෝ පුතේ පනහයි දශම දෙකයි වැඩි කරන්න සීයට ස. ඇතු ආසන්න වශයෙන් ආසන්න පළමු දශමස්ථානයට මේ දුන්නොත්. මේ නිකම් පණහ කෙළ හිතල පපල දැම්මොත් දශම දෙකක වගේ ප්‍රමාණයක් න අපිට ලැබෙන සයට පැහදිලි මේකින් ඔයාල ගණ්ඩෝන දෙයක්ති. ප්‍රැක්ටිකල් එකක් කරනකොට කෙලිම්ම එක පාටංකයක් ගත්තහම බලන්න දෝලනයක් සඳහා පාටාන්කය ගත්තහම් පස්සේ ඔයාලට ඇවිල්ල තියෙන්නේ තත්පර දෙක ඒ වෙලා දස සීට පහක් ඇවිල්ල. දෝලන විසිපහක් ගන්න කොට ඒ වෙලාවිදි දෝෂය දශම දෙකක් වෙලා තියෙනවා. ඇ ඉතන්න කකො දෝලන පණහක් ගත්ත කියලා මේ ප්‍රතිශත දෝෂය මොකදවෙන්න තවාඩුවෙන. දෝලන සයක් ගත්තත් තවාඩුවෙන. එකතුර ප්‍රතිශත දෝෂය ආඩ් අවම කරගන්න නැත්තම් මේ ඇතිවන භාගික දෝෂය අවම කරගන්න මොකද ගන්න වන කොපූරෝ පාය කලවල ඇහෝොත් ඒකට පිළිතුරක් ාවි කරන්න පුළුවම මේ ප්‍රශ්නයම ොද. වාරගන්න වැඩි කරන වැඩි නිුම්්‍රමාණයක් ලාගන්නවා ැන් ඩිමිනුම් ප්‍රමාණයක් ලබාගන්නවා කියනකේදී. අපිහිතම මේ දෝලන දෙසීයක් විතරගන්නවා කිය වෙන ප්‍රක්ටිකල්ල එකක් ෆිසික්වල වෙන ප්‍රක්ටකල්ස් නැත්තම් මේක විරන්තියෙන්නේ දෙසියක් විතර ගන්න පල. තුො ගන්න කියරල උපරම ගන්න දහක්වි රගත්වොත් කොම ප්‍රතිසාද දෝසේ නැතිම වෙලාවාගේයන්න අඩුමගයක් කිය. එහම කියල දලන දහක් ගන්න නෑ එක ප්‍රයෝගික නෑ සහ මේ ප්‍රයෝගික පරීක්ෂණයක් ඇත්තටම ප්‍රයෝගික වඩිපේ. ප්‍රායෝගිකව ගත හැකි. යම් පරම ප්‍රමාණයක් ගන්න අවර්ම කරන්න ත් නෑ උපරිමම කරන්න ෙත් යම් ප්‍රායෝගික මට්ටමකද මේ අපි නවත්ත ගන්න ෝල්න විසිපහක් කියනක සාමාන්‍යයෙන් ප්‍රමාණවත්. එතකොටකද තව දැනගන්න අවශ්‍ය කාරණ කීපයක් ගත්තොත් දැ මේ දෝලන මැනීම සඳහා භාවිතක උපකරණයක් විදිහට අපි විරාම ගටිකාව පාවිච්චිර ඕන විරාම ගටිකාව අප පාවිච්චි කරන්නේ ඇනලොග එකනේ ඩිජල් ඇත් අපි පවිච්ච කරන මුත් අපිට සෛද්ධාන්ික නැත්තම් මේ තිීර එකක් අඳනගන්න සිද්ධිය පිළිබඳව අපිට මේක තියන කැන්සප් තේරුම් ගන්න වඩාත්ම ලේසි මේක ඇනලෝග් එකක නැත්තම් මේක තියන මූලිකවදී පවිච්චකරපු විරම ගටිකා ප ච්ක හමනත්තන් දැ ඉස්ල්ලිතාාරපු න කැලිපරේ පවා දැන් ඇවිල්ල තියනවා ඩිස්පලේකේ ප්‍රමාණය වැටන උපකරණය ඒ වෙතාම බහු ලෝමේ දවස්සල් භාවිතාාවන්න පුළුවන් ඩිජිටල් අවස්ථාව නමුත් අපි මේ ඇනලෝග එකක් මේකටදාගෙන නත්තම් පාථමක මට්ටම මේ තියෙන නය කැලි ැනතාතන ඒකෙ තමයි සිද්ධන්තේ ති සිද්ධාන්තේ තේරුම් ගැනීම සඳහා පිටකට අන්ඩ වෙනවා ඉට පීළඟට බල මෝ මේක ඉතුරු කොටස අවලම්බේ බට්ටා ලෙස අරය ආර්රූ ඒකාකාර ලෝහු ගෝලයක් ශිශ්්‍යා යොදාගත්තයේ තුර ශිෂ්‍යා යොදාගෙන තියෙනවා අරය ආර්වෙච්ච ෝහ ගෝල දැන් කලින් අපි පාවිච්චි කරේ ලක්ෂීය අවස්ථාවක් එ නිසා අවලම්බේ දිග අපි පාවිච්චි කරා රජුවම සමීකරණය සඳහා. නමු දැම්පාවිච්චිරලති න බට්ටා ලෙ රය ආර්වෙච්ච ඒක අකාර ලෝහ ගෝලයක් ශිෂ්චා යොදාගත්තය. අවළම්බ දිග ලෙස ඔහු යොදාගත් දිගවන කැපිටල්ල රූපය පෙන්වා ඇත. ඉදිරිියෙන් Tවර්ග ප්‍රස්ථාරය ඇන්ද පසු එහි අනුක්‍රමණය හතරයි අතක් කණ්ඩේ බින්දුවේශම් බිඳදුව හතරයි බව ඔහු සොයාගත්තේය. ඉහත ඒ දෙකෙහි ප්‍රකාශනය L Rජ අනුසාරයෙන් නැවත ියන බලන්න මොකද මේ ඉහතඒ දෙක කියන්නේර. මේ ඇවිල්ල තියෙන මෙන්න මේ සමීකරනේ T සමානයි 25 වර්ගමූල එල්බෙදීම ජී කියන. හරලා අවලම්භයක අවර්ථකාලය හො එන සමිකරණයේ ප්‍රස්ථාරයක් ඇඳීම සඳහා නැවත සකස් කරා අන්න ඒාව ආපහු ලියන්ඩලු. ඉතින් දැම් මේකේ ආපහු ලියනක කොට මොකද වෙන්ඩෝනම මුලිම කිව්වා. අවලම්බයේ දිග නෙවෙයි අපි මේකට භාවිතා කරන්නේ අවලම්බයේ දිග වගේම මේගේ ගුරුත්තකේන්ද්‍රයට යම් දිගක් තිබ්බොත් ඒ දෙන්නම පාවිච්චි කරන්න වෙන කියල. එ නම් දැන්. මේ ඒ දෙකෙහි ප්‍රකාශනය මේ විදිහට මා පහොලි වුවොත් මතක්කර ගණ්ඩක ටීවර්ග සමානයි ටී සමානයි මුූල් බෙදීම ජී කියලන තිෙන්නේ ඔොනම මෙතන ලියන්නන් ඒක ඔහොම තියන්නේ මෙවම වර්ග කරනවා. තු ටීවර්ග සමානයි හතරයි ෆයි වර්ග බෙදීම යට ඉන්නවා ජී එල්ලක වෙනස් වෙනවා. එල් වෙනුවට දැන්ගඉන්න කවුද දෙන්නෙක් කින්නවා. කැපිටල් එල් දන ගුරුත්ව කේද්‍රය දක්වා දුර. ල් ර් එකක මන ෙන්ඩුවනද එකතුව තම් සරලකාරණාවක් බැලූහම් පේන මේක දිය එල් දන ආ එල් කියන්නේ මෙතැනටන තව කෑල්ලක් එකතුෙන්න්න ුවන ගුරුත්ත කේද්‍රීයට පැදිලි දැ මේගේ ප්‍රශ්න කලනුත් ආලා තියන MCී කිවල වගේ මතකක් දන්න නැබා මෙහෙම ප්‍රශ්නයක් වතුරපුරෝපු ගෝලයක් තියනවා හරි වතුර පුරෝල තිීන් වතුරපුරෝපු ගෝලයේ ආවර්ථ කාලය යම් මගේක තියෙනවා ටී කියලගම මේකගේ ඇටිින් හිලක් හදනෝ. දෙැ ආවර්ථ කාලය තියෙන ගම මේ හිළෙෙන් මොකද වෙන්න වතුර වැටින වතුර වැට්නොට මොකද වෙන්නේ වතුර මට්ටම ටිකටික අඩුුවෙනවා. වතුර මට්ටම අඩුවෙනකොට සම්පූර්ණයෙන් වතුර තියෙන වෙලාවෙදී මේ මැද තිබ ගුරුත්ව කේන්ද්‍රය වතුරාඩුවනකොට ටික ටික කොහට දයන්න යටට යනු. අන්තිම වින්දුව විතරක් මේ ගෝලයේ තියනකොට ගුරුත්ව කේන්ද්‍රයේ පහලටම ගිහිල්ලා. දැම් මොකද වෙන්න කියන්න ආවර්ථ කාලයට පුතේ දැන් මෙතන ඉඳලා ගුරුත්ව කේන්ද්‍රයට තිබ්බ දුර එල් කියලා ගමුක වතුරාඩුවනකොට මුගගේ ගුරුත්ව කේද්‍රයේ ටික ටක ි ික ි ික මොද වෙන්නේ පහලට යනවනේ පැදි ුරුත් කේද්‍ර කිය ොද කිය දන්නව නකොට. යම් කිසි වස්තුවක සමස්ථ ස්කන්දමගන්න තිකරන බර ක්‍රියාත්මකොන සමස්තය මුළුව කෝම ක්‍රියාත්ම කොන ලක්‍ෂේ. එතකොට මේ පහල ටිකට ගෙහිල්ලිවල්ල මේ අන්තිම මොහත යනකොට මේ එල්ෙ එක ටිකටක මොද වෙන්නේ වැඩිවිෙන. එල්ලෙක වැඩිවෙනකොට මොකාද වැඩිවෙන්නේ. එල්ල එක වැඩිෙන කොට ටය එක ඩිවිෙන. ඕන අර්ථ කාලයේ වැඩිවේ. වැඩිවේ විතරද බලන්ට අන්තිම බින්දුවත් වැටුනට පස්සේ හිස් ගෝලයක්කා අයෙන්නේ මේ වගේ. කෝලෙක ගුත් කේ දෙ කොහොත්තතිනෙනයි මැද ආයිත් මොකොද වෙන්නේ දුර අඩුවෙනෝ එනං දුර වැඩිවෙලා පාට දුරඩුවනවා දුර වැඩිවව ගිහිල් අඩුවෙන දුර වැඩිවී ගහිල් අඩුවනකොට අනුරපව අවර්ථ කාල වැඩවීගලොනාව ු අඩුවෙන්ඩුවන් ීතාම් සරල කාරණාව කොයි වගේවත් මේකත් එක් ඔලුවට දාගල් හරි රයි දැන් මේක ගත්තොත් මේක අනුසාරය නැවතල ියන්ඩ කියලා කියනවා තමයිතකොට මේ අස්තාවද මේ ප්‍රස්ථාරයක් අදදි දිත හැදුවත් බලන්න ප්‍රස්ථාරයක් අන්දිිදි හැදුත් මේ කෑලික වි කරන්න න නොදම ල හතරයි ෆවර්ග ජී වතාවක් එල් පෑගා හතරයි ෆයිවර්ග බෙදීම ජී වතාවක් එල් ධන ආර්තිබ එකත් මේකෙන් වැඩවුනාම්පසනවා අපට හතරයි ෆයිවර්ග බෙදීම GR කියලා. දැන් ඔන්න මේක මොනාකාරයද වයි සමානයි එමක් දන සආකාරය. නේද. එතුර මේක තියෙනව අවස්ථා දෙකක් ස්වාඇත්්‍ය විචල්ලි ඉන්නව පරාඇත්තව විචල්ලෙ ඉන්න අනුක්‍රමය ඉන්න අන්තක් කණ්ඩේ ඉන්න ඔක්කොම න්න. දැන් මේටික ඔක්කොම මේකෙත් තියෙනවනේ මේ නමොකාද වයි. මේනි අනුක්‍රමණය එ. නේද මෙන්න ඉන්නවා මෙන්න වයිඉන්නවා නේද මේ මෙන්න ස ද දුරගට පුළන්ගවෙන්න නොම ලියපුකමක් දැ මේ ඉන්න ටිකාවිච්චි කල්ලන්නේේ අපිට ජීනීර්ණය කරන්න වන්න ජීනීර්ණය කරන්න කෙන ජීගියගේ ගන්න ජීගියගේ ගන්න වෙන කාගෙන්ද. අනුක්‍රමණය භාවිතා කල අනුක්‍රමණය ඇතුළ ඉන්නව කව්ද ජී දැ ගාන කියවනොට මතකතියා ගණ්ඩෝන මේ අකා දීල තියෙන අනුක්‍රමණය කලින්වෙම. න්තක් අ්ඩයත් කලින්ම දීන තියන දැංහෝක අමතකුණුත් එෙම මෙතන හට ගානදාගඩ බ. කලින් දී තියෙන දේවල් සාකච්ඡා කරයනකොටම පාගන හෝගෙන නකොට මොලිේ තේන්ඩ නාම අනක්‍රමණය දීල තින් එේන ස්්‍රහති ලාපොරොත්තු වේ යුතුයි. අන්තක්කණඩ දීල තියෙන වෙන ස්රහි බලාපොරත්තු ව නොක පවිච්චි කරන්න වෙනවා එකන දීලතියන ඔන්න දැ ජීර්ණය කරන්න කියල කියන ජීර්ණය කන මගන්නවා හතරයි ෆයිවර්ග බෙදීම ජී සමාන වෙනවා කාඩද. මෙයාගේ අනුක්‍රමණයට අනුක්‍රමණය කීයද හතරයි. දැම් මේ පැත්ති හතරට මේ පැත්ති හතරමොකොද වෙන්න කැපෙනු. එනම් ෆයිවර්ගවතාවක් එක ෆයිවර්ගමයි යට ඉන්න ජී මේකෙන් වැඩියුණු ජී. එන ජී සමානයි ෆයිවර්ග. එන ජී සමානයි ෆයිගයාගේ දීලතියන කියද තුනයි දශම එකයි උගේ වර්ගය තුනයි දශම එකේ වර්ග කියද නම අයි දශම හයි එකයි යකත් කොලේ කලියල හිමීට වැඩි කරනවදන්නෙත්ත මේ ඔොහොඳට පුළුවන් වෙන්ඩුව හරි දැක්කගමම වර්ග මේ නිකන් ඉන්නකොට භාවනා කරලාගේ භාාවනකරම වගගේගට පුළුවන් වනේ ප්‍රක්ටස් කරන්ඩට දිගින්දිකට වර්ගකරනයව වර්ගමූල වැඩිකිරීම අඩු කිරීම් බෙදීම් දිගින් දිකටම කරන්ට මේ දවසල ඉතාම වේගෙන් දිගින් දිට මේේදේවල්ව කරට කොට වාලද දස් විශසක් විත එක දිගට කරගෙන කරෙන ගයා විසේක් දස විග ක කරට පුළුවන්. මේ දොසල් නිදිය ගන්නෙ මටු තාන් වේග මේ වැඩ කටයුතු සඳහා ඔළුවදාන්ට ඔොළු යොමුරගෙන ඉඩට අවශ්‍යසයි. යි ැන් ගෝලේ අරය අප අහනවා පහු ගෝලේ අරය ගණන අපිට පවිච්චි කරන්න වෙන කාවද අන්තක් කන්්ඩේ. එනම් මම මේකත් ගන්නන් හතරයි ෆයිවර්ග ආර් බෙදීම ජී සමානයි බින්දුවයි දශම බින්දුවයි හතරයි. දැ මෙතනද පැහැදිලි කලින් ජී සමානුනාන ෆයිවර්ගට දෙැ මේ දී එකයි ෆයිවර්ගය කපල දන්න එනම් ආර් සමානයි බින්ේම් බිඳුවයි හතර මේ හතර යටට යනවා එතුර බින්දුේදශම බින්දුවයි එකයි තර ආර්ගයගේ අපිට මේගනපු පරතර හැමතිස්සෙමවල්ට පහැදිලි වෙන්නති අපි මේ ප්‍රයෝගික පරීක්ෂණයක් කරන කොට විපුල ස මුලින්ම කිව්ව වගේ ප්‍රායෝගික පරීක්ෂණක කියනන්නේ ප්‍රායෝගිකේවා. ්‍රයෝගිකයි කැන කර්ඩ පුුවන් කෙනෙක ර්ඩ පුුවන් ැන කරන්න කියන එක. කරනකොට තේරෙන්ඩ ඕන මේක කරන වෙලාවේද. අපිට ඇතිවන ප්‍රයෝගි ගැටලු පෙළිබඳ. දැන් අපි කලින් ගත්ත ප්‍රායෝගි අවස්ථාවේ ප්‍රායෝගක පරීක්ෂණය දෝලන විසිපහක් ගත්තා ඒ දෝලන විසිපහාරගෙන මේ ගණනය කිරීමම්වලට ආ ගණය කිරීම්වලටනකොට මේක ප්‍රයෝගිකත්වය කොච්චරද ඒ ප්‍රායෝගිකත්වේ මත තමයි මේ ප්‍රායෝගික පරීක්ෂණය හොඳට ඔළුවට යන්න පැදිලිද. තර ප්‍රයෝගික පරීක්ෂණයේ තියන මේ තිරිකොට ටික වෙනත් ප්‍රායෝගික පරීක්ෂණයකට මේක ගල පන්්ඩ ඔයාලට ඉබේටම එඩටෝන හැකිවේ හැකි අවමත එතකොට විභාගයට කලින් ප්‍රායෝගි පරීක්ෂණයම් ප්‍රමාණයක් සාකච්ඡා කරම් පසේ ඒකෙන් අනිත්‍යවට ආදේශක කරගන්නකි බේටම යාලට හුරු කරගන්න පුළුවන්.. ඊළඟට සාමාන්‍ය ප්‍රායෝග පරීක්ෂණවල දැන් අපි සාකච්ඡා කරපු ඒ වයිදී ආපහු බැලුවොත් වනිය කලිපරය හා සම්ඳව එමනැත්තම්ම මනිුම් පාඩම න්ත්‍රවිද්‍යා පාඩමෙන් එක ප්‍රායෝග පරීක්ෂණයක් දෝලන හා තරංග හෝ ආලෝකය එකෙන් එක පාග පරීක්ෂණක තොට ගියවුරුද්දේ ආලෝකය විහුගතරචා තිබ නිසා ප්‍රශ්නයක් තිබ නිසා එපාරපි. දොල්න හා තරංග එකක් මම සාකච්චා කරන්න ගත්තා එතකොට දෙකම බලයි අන්ඩ නමුත් මේක අපි සාකච්ඡා කරන්න ගත්තයි නිසා මේ දෝලනහා තරංග වලට පස් ඊළඟ ප්‍රායුක පරීක්ෂණය විදිහට තාපේකක් නැත්තන් තාප භෞතිකය කියන කොටසෙන් ප්‍රායක පරීක්ෂණ කොටසක් තින මේකත් තියනවාම තාප භෞදතිකය ගැන රත් කරන කොට මොකද වෙන්නේ කියන අවස්ථාව ගැන. මේ රත්වීම් ගැ නැත්තන්ම් අපිදැ මේ කතා කරන ප්‍රධාන පාඩම් ප්‍රධාන මාතෘකා කීපයක් ගැන සසාචා කරයනකට පලවෙනියට මි මයිනක ගැන කතා කරා දැන් දෙකේදී දෝලනය නැත්තන් මේ දුවනි අවස්ථාව අපි කර දේව නිතරන් කොම දයන විදදු්චම්භ තරන් ඇැවන්නේ කොම දාලෝකෝ ලට මාව පේන කොමද මේ වර්ණ කොහොම දැ වෙලා තියෙන මේ වර්ණවලින් ගන කරන කොහොම දැහැවෙත එන්නේ. ඇහේද කොහොමද ඒවා අපි දෘෂ්ටිවිතානය මතතාපාතනය වෙලා කොහොමද ප්‍රතිීම්බ නිර්මාණය වෙන්නේ ඇැතු ගුත් කන්නාඩ දම හමොකදන වගේ දේ ේ පාඩක් ඇතුලද අපිසාකචාක් තුට තාපය කියන්නේ ඒේවගේ ඉතාම වැදගත් පාඩමක් ඉතාම වැදගත් කොටසක් තාපය කියන ඇතටම ශක්ති ප්‍රබේදයක් විදිහට අපි කතා කරන්න තාපය ශක්ති ප්‍රබේදයක් ගලාගෙන යමේ හැකියාවක්තින් තාප ශක්තියක් විදිහයට අපි කතා කර. එතකොට දැන් අපි දන්නවා සාමා්‍යෙන් කෂ්ණත්වය කියන සාධකය තමයි තාපයේ න ගැලීම හා සම්බන්ධව යාටම මෙහැට යනවද නැද්ද කියලා තීරණය කරන සාධකය. පැදිලිත එතුට උස්්නත්වය වැඩි කියල කියන්නේ එයාට තාපශක්තිය පිටකිරීමේ හැකියාව වැඩී. එතුට තාපශක්තිය පිටවෙන්නේ ඇත්තටම උස්්නත්වය වැඩි තැනක ඉඳලා උස්නත්වය අඩු තැනකට. ම මේ හැරනිකං ගත්තොත්? ටත්ව වැඩි මේ වගේ ඇලැක්තිතන් ොනුෂ්ටත්න්තරයක් වැඩි තැනයිඉද අඩු තැනට ගලාගෙනයන්ඩු තාපය. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා මේ දෙ මේ ප්‍රායෝගි පරීක්ෂණයට එන්න කර ප්‍රයෝගකයින මේ මොක් හරිතැන ප්‍රයෝගිකව භාවිතාවඩිපේ සිසිලන ක්‍රමය භාවිතයෙන් ද්‍රවේක විශිෂත තාපධාරිතා නිර්ණය කළ හැකි පරීක්ෂණ ැකැස්මක් වූපයේ දැක්වේ කියලි දීලතති දැන් සිලන ක්‍රමයකුම සිල්වීමනි පධාර්ථහා විකිරණ පාඩම සහ තාප භෞතිකය කියන දෙකේද තමයි ප්‍රධාන වශයෙන් තාපයේ ඔය පිටවීම් ගැන නැත්තම් මේ උස්නත්ව අඩුවම් ගැන සාච්චා කරන්නද වස්තෝ ස්නත්ව අඩුවෙන්ඩ පුලන් ක්‍රවේද ගත්තොත් ආකාරකෙ පැයිතින්. සන්නයනය වඩ පුළුවන්, සංවහනය වඩ පුළුවන් විකිරණය වඩ පුළන් දහම කිව්හම තේරු ැතම් ාන අහයනය කියන්නේ. අපි කෙනෙක්හරහා යවනෝ. මේ ලඟඉන්න කර අපිගාව තියෙන දෙයක් යවනෝ තාප ශක්තියත් ලඟෙන්න කෙනෙ කරහා අවන්ඩ පුුවන්ඒ සන්නයි එනය සංවාහනය ක එක වීසි කරනවාගේ. විසිවෙලායනෝ. විකිරණය තීට ආසන්නයි. විකිරණේ ඔය තුන ගැෙන පොඩි අදහක් ගන්න පුළන් මේ කොටස් ස බොඩ සාකච්චා කරහ පසේ දැ අපි දන්නවා හොද්දකට හැන්දක් දාලා තිබ්බො හැලමිනියම්වලින් යකඩ වගේ හදපු හැත්තයක් ස් සැල්ලු හම හොද රස්ටේ හැදටත් ඇවල්න්න ඒ නි පොල් කට. පාවිතා කරන තාප ශක්ති සන්නයිනයවීම අවම කරන් ද සන්නයිනය කෙනෙක් ඔන්න අවමකද අර හැන්ද අංශුදිගේ තාප ශක්තිය ගලාගෙන යනු තාප ශක්ති ගල යන ඒනි පොල්කට හැද පවිච කනු ොල්කට හැදි හදන අපප ෞතික ැන ට නෑ ෞති දාාවක ගත් නැතිෙනක්වෙ නති මුත් පොල්කටු හැද නිර්මාණය වෙලා තිනෙන ඇයි අරුටර යකඩ හැඳ අල්ලන්ඩ බෑ රත් වෙලා නති පොද්ද රස්්ටේ හැන්ද කොනට ගහන සන්නයිනය. සංවහේ හොද්දලගේ ඉන්නකොට අපිට දැෙනඇද රස්්ටි දැනනවා. ඒක සංවහනය නෙවේ ගොඩක්ලාට විකිරණයන. අපි දන්නවා මේ ගින්නක්ලගේ ඉන්නකොට නද විපුලස. අපිට දැනෝ ගින්නේ රස්්නේ ගින්න ගෞවට ගාම් පයිනාසාාවක් වගේ නැන රස්්ි දැනිද රශ්න දනවා විකිරණ විකිරණ පිට වෙන. මේ විකරණය කියන තම ත අවතව දැකව ැදුවේලනකොටි ගොක් කලාවට පචක්ක සංහහා වස්ාවක්ගේ එකක ගත්තහන් පසේ ඒත් හුණතම අපි. මේ මේ තාප ශක්තිය පිටවීම ගැන කතා කරනකොට ප්‍රදශයෙන් අපිට කතා කරන තින්. එතකොට අප මේ තාප ශක්තිය පිටවීමනත්තන් මේ විකිරණ පිටවීම ප්‍රමාණය වැඩිවන සාධක කීපයක් තියෙනවා. එක තමයි පෘස්තික ශේෂත්‍රපලය පෘස්ටයි ශේෂත්‍රපලය වැඩිවෙනකොට තාප ශක්තිය පිටවම් වැඩි. රශන එකක් නිවෙන්න ඉක්මනට නිවෙන. ඒක තම ඒ අර සියල තේබොනෝ දෙකල්දී නොද පුතාර සියල තේබනකොට කෝපපෙන් බොනොට වැඩිය පිරිසියට හලාගෙන බොනෝ ඇයිඒ කටපලල් නිසා පිරිසිය පුරාම හලාගෙන බොනවාදෙක්. නැයිමකදද කරන්න අ කෝප්පයේතියන ප්‍රමාණය පෘෂ්ටික ශේත්‍රපඵලේ කෝප්ෙ කට උඩ යන ශේත්‍ර පලයත් එක් ැලූහම පිරිසියේ ශෂත්‍රපලය ගොඩක් වැඩි. ඕක පින්ගානට වගේ හලාගෙන බොඩ පුළුවන් ඊටික්මට නි වෙන අතියන තෙ එක පට බිටවැට හම් පසේ බල්ලඇවිල්ල සනික ලවකන දැකල තිනු. අතේ තියන ඒෙක අපි ොඩ පැ බල්ල ලවකනවා හැ බිටවට හම්ම කොදවෙන්නේ ඉක්මනට නිවෙනෝ. ඔන්නන් ඉතින් කරලා බලඩත් පුළුවන්. ඒ අවස්ථා ගත්තහම දැන් මේ අපිට පැහැදිලි වුනේ විකිරණය නැත්තම් මේ තාප පිටවීම වැඩිවන ක්‍රම ස්වභාවයන් මොනවද බලා බලපාන සාධක කියෙනෙ ෝකත් මේකෙ යාලා ඇති. මුත්ම කක් ඒ ගැන පොඩි ව පපසරයක් සාකච්චා කරනම් එත ඊළඟට තව බලපාන දෙයක්තමා පෘෂ්ටේ ස්ොභාවය දැපි දන්නවා ප්‍රශ්නය දවසක කළුපාට ඇඳගෙන ගිය හම ටිකක් ඇගනික රශ්නයි වගේ නැන්ගේ කොයියයාමාරු තිබත් ඔළුව ටික ක්‍රදන තියන්නේ ඔව ගිය හමයි ඔළුවේ කෙස් කලුපාටයි ඒකට නිකං ශක්තිය ඇදළගන්න වගේයා ලෝක කරන න ුවති ද බෑ අරන් න්නම වෙන ති කුඩක් කරයි යන්න පුුවන් තිකොර්ණය වෙන අඩු අර්නතය නැදුුන් ඉින්න පුල තොට ඒ රත්වන ගතතිය පොඩ්ඩක් අඩුවෙන දැ ුවාහනයක් ගත්තහම කළවානක අභ්‍යන්තරයේ ශක්තිය උරාගන්නෝ නැත්තම් මේ සුර්යයාගෙන් වැට කියරන උරාගන්න ප්‍රමාණය වැඩි සුදවාහනයකට සාපේක්ෂව හැමදීම සාපේක්ෂය සාපේක්ෂෝ වැඩි එතකොට අපි ඒ අවස්ථා ගත්තහම් පස්සේ පෘෂ්ටේ ස්වභාවනි එ පාට රලුද සුමටද ම ෆ්ලලාස්ක ගැන හිතන්නකි ඔ තේදාලා තිය ්ලාස්කෙක් ගත්ත හන්සේකි විකරුණය වලක් වන්න ඇතුළි තියන ම ප්‍රයෝගික නිසාමම ප්‍රයෝගික අවස්ථා වලට කියන්නේ ද බෞතිකවිද්‍ය ප්‍රයෝගිකයි න එක තිීන්ඩ පවරද නුදාහරන ඔන්න ෆ්ලාස්කික තියෙන ඔය වගේ කක් ගලවල බලන් ශේප්ිකයම්ම නැති විලාවක මෙන්න මේම ඇතුළ තියන ඔයවගේ සැකැස්මක් සරලව ත කට තීලවොම වහලතිීන් ලව බැලූ හ පපස ඇතුළේ නිං වීදුරුවාලට පේනෝොනිකං අමුතු එකක් මූුණ පේනවගේසිී එක කන ඔොන්නන්තිල බැලූ හම්පස නිකං හෝ ාල සද දෙයක් ඇහනොවය එක මොකද මේක කරල තියන මේ මෙතනින් පිටවෙන විකිරණ මේ බිත්තිවල වැදිලා අභ්‍යන්තරේම තියාගණ්ඩ අභ්‍යන්තරේ රාලු කල්ල සුමට කල්ලද ඇතුළ හරිබ ශයිනිින් තියන්නේනේ ශයින් එකක් පරාවර්තනය වීම ිතා කරලතින් මේ හරි රෙක්තයක් තිය එියට යන්නේ ියට යන්නන්නේ මොනවයින්ද සන්න අයනේ මගින් යයාමෝ අලක්වල තියෙන. මේ විකිරණය මගින් යයාමෝ අලක්වලතමා මේක මේ දිලිස්සෙන් හදලතින්. සංවාහනය කොමන් ෑනෙ මඩිය වැැහුවන් පසේ පැදිලිද. කාරණාත් තුනෙෙන්ම වහලතීන්. එතුර මම කලින්කිව්ගේ දෝෂ සම්පූර්ණයම නැතිවන්න දෝස මේ ලෝකයේ නැතිවෙලා යනුව කියලෙ එකක්නේ අඩු කරන්්ඩයි පුළුවන් පැඇදිලිද. නැති කරන්න අඩු කරන්න. ද මේකෙත් අඩු කරන්න මේක සංවාහනය සන්නයනය විකිරණය තුනම නැතිම වෙලාග හිල්ලනම් අදදාප උනුවතුර තව සතියකුණු තුනුයිනි. එහෙම යෙන්නේ උපරිම තියා ගන්නඩ පුුවන් කාලයක් ති න දවිපලිස. එතුර ඒ කාලයේ රදාා පවතින්නේ මෙයාගේ සන්නයිනය සංවහනය විකිරණය වීමී ප්‍රවණතාව මතේ කැන මෙයාට දෝෂයක් තිී සම්පූර්ණයමි කරන්න බෑපිට. රයි් දැන්යම් බලන් අප මේ කොටස්ටික සාකච්ඡා කරන්න. දැන් අපි මේක බලමු මේක දිහා සිසිලන ක්‍රමේ භාවිතයෙන් අපි පාවිච්චි කර පරීක්ෂණත්ම කැටවුමක් තියෙනවා මේ කැපිටල් ඒගෙන් පෙන්න්නලා තියන බඳුන ොකක්ද කියල් හනු නිකම් භාජනයක් නේ අප මේකට බෞතික විද්‍යාවේද අප පාවිච්චි කරන්න භාජනයට අප කියනමුකක්ද කැලරි මීට. ති මේක නිකම බස්කටක් ප්ලාස්ටික කර මනහරරිගනල්ලිවලදාන්න මේක තියන ල්ිමිටේ ෙරන ්‍රධා කාරණා ීපයක් තියන අප ස් දීති ලමු මෙම පරක්ෂණය සඳහා අත්‍යවශ්‍ය අමතර මනුම් උපරන මොවාද. ද මේක මොකක්ද කරන්නේ සිල්ලන ක්‍රම භවිත ද්‍රවේක විශස්ථා ධර්තනයනකි සිල්ලන ක්‍රමේ සිල්වැඩ අරිනෝ. මොනවාහරි ගෙනල්ලා සිල් වෙන්ඩ අරිනෝ නි නිවැඩඩරල්ල බලනවා. නිවැෙන්ඩාරිනකොට මොනවාද ඕන වෙන්නේ. නිවෙන්ඩ අරිනකොට උස්්නත්තමානයක් ඕන වූ ඉන්නවා. හරිද මේ සරලවෙ හිතන්ට හිතන විදිිය. නිවැෙන්ඩර නොකට නිවැඩු කොච්චර වෙලා යනවද කියලා බලන්ට න ම් කාලේ බයින්න ඔල්ලෝසක් ඕෝන් ඔල්ලෝසු කියල ලියන්න මොනොවද අපි පාවිච්චි කරන්න විරාම ගටිකව් පේට් නෑකේ එෙන ලියන් විරාම ගටිකා ඉග්‍රීසි ස්ටප් පොච්ච එකක් ඕන වෙන. ිප කරනමොවද දැ මේ කොච්චර ද්‍රවති යනවද මේක අපි දන්න විශිෂ්ට තාපධාරිතා තාපධාරිතා කතන්දරාපු ගමන් ස්කන්දය ගෑ විලා තියෙනවද නැද්ද. විශිෂ්ට තාපධාරිතාවය කියන්නම මොකක්ද ඒ ස්කන්යක උස්නත්වය නේද සිලිස හෙල දැීමට අවශ්‍ය ඕත් තියෙනනේ ඒකද කියවෙනවනේද ස්කන්දයගෙන මොකදද මේ විශිෂ්ඨ තාපධාරිතාවය කියන කොටම නද මේ හොඳට මතකත ෙන්න්ඩ ඕන ස්කන්ධයක් සෙල්සි සංසකයකින් ඉහල දාන්න අවශ්‍ය සක්ති ප්‍රමාණය. හරි මෙහැ මේක අපි කියද අවශ්‍ය වන්න ඔයාලට වැලද දැනගරින්ටොන් හිතන දවාාග. හරි විශිෂ්ඨතාප ධාරිතාව කියවෙන කොට මස්කන්ද කියවන්න ඕන ස්කන්දමයි උපරණයක් පේනතෙක් පානක නෑ එනම් මොකක් අවශ්‍ය වෙනවාද විරාම ගටිකාවත් එෙක් ඕන වෙනවා තුලාවක් ඇ මනුම පකරද දෙකල්ලිපු ප්‍රමාණවත් රයි. පරිසරයට තාපය හානිවීමේ සීග්‍රතාවේ රඳා පවතින්නේ ඒ භාජනයේ කුමන බෞතික සාධක මතද. දැම්මන් ටිකට කලින් ව් ො බෞති සාධකදවෙන්නේ පෘෂ්ටික ස්ොභාවය කිව්වනිද පෘෂ්ටික ස්වභාවය බලපාන. පෘ්ටික වර්ගඵලය බලපාන. පිරි හ ග ොනෙක් මත තියාගන්න තොට ියය මතක තියා ගත් මේ මතකව. පෘෂ්ටික වර්ග පල තාමන අද කිව. උෂ්නත්ව වෙනස උ්නත්ව වෙනස. උස්නත්ව වෙනස කියන්නේ. සෙල්සිය සංසක විස්සකට ඉහල දාලා නිවෙන්ඩර්රි හමයි. සෙල් සන්සක පහකට ප්‍රත් කල නිවෙන්ඩරය යමයි. සයකට රත් කල නිවැෙන් ඩැරි හමයි. ක්මනට නිවෙන ප්‍රමාණය වෙනක්තින ද උු තේකක් ගෙනල්ල තිබ්බහම් පසේ ටක් ාල නිවනව කියලිෙන් ටක්ග ඩුවන හැබැ නිවි්චයක එතනින් පහලට උස්නත්තේ යන්න ගොඩාක් කියලා වන බල. පලවෙනි පාර ගෙනල්ල තියපු තේක සණකව යම් ප්‍රමාණයකට අඩුවෙන. ඉට පස්ස ඉතාම හිමිින් අඩුවෙන්. ඒ නිවිච්චතයක කොයි වෙලා බැලුවත් ඒගානම වගේ. නිවිලම තමාතිය. හැබැ රස්තතයක නිවෙන්න ටක්ගාල මොහොතක් නැත්තන් අර කලින්ට වඩා වේගවත් නිවෙන. එ නිවිච්ච්‍රමාණය තුකට එක ප්‍රස්ථාය ඇතර මේ නිවෙන සීග්‍රතාවේ උස්්නත් ඇතේ කෝමගල් ම ටි ටිටිටි ඒලකට යඳන යකත් යි මෙම පරීක්ෂණයේදී ජලය හා ද්‍රවය සඳහා සිලන මක්ව වෙන වෙන ලබාගු ලබේ ද මේකති ප්‍රක්්ට කලි එකෙකරන්න ඇටම ජලය පරිමාවකුයි යම් කි ද්‍රවේගණක පරිමාවකු අරගෙන උන්දන්නව රත් කරලා එකම පරිමා හෝම නිවෙන්ඩරි. එතුට දෙන්නගේ නිවෙන විදි දෙකක් ඕන්නන් තේකක් හදල. උුවතුරත් එක්ක උනුවතුර එකක් වෙනම ගඩ තේකක් වෙනම ගන්න සමාන පරිමා නිවෙන් ඩරන්න දෙවිදිහකට තමා නිවෙන්නේ උස්නත්තමානයක් දාලා බලන්ඩ ෝන එතකොට තමයික තේරෙන්නේ එතර වෙනද්‍රවයක් පොල් තෙල්වගේ ගත්තුත් ඒකරත් වෙලා නිවෙන්න ඒ එක වෙනස් ද්‍රවේද්‍රවයට සිලනය වීම වෙනස් වෙන. එතකොට අපෙන් ගහනෝ භාවිත කරන ජල ප්‍රමාණයට අනුරූපෝ කෙතරම් ද්‍රව ප්‍රමාණයක් භාවික යුතු. ජලප ප්‍රමාණයට අනුරූප කෙතරම් ද්‍රව ප්‍රමාණයක් ඉගෙන ජල ප්‍රමාණයයි ද්‍රව ප්‍රමාණයයි ගැන අහන්නේ මංකුව මොනවාාවෙන්ඩුවනුද සමානව භාවිත කළ යුතු. පැහැදිලිද සමමානව තින්ටෝට දෙකෙන්ම සමානව නැත්තම් අපි හිතාගන්නට බැදැක් උනුවතුර බෞසරයකුයි ඒ කෝප්ෙකු ගැනතාගරලවල නිවන ප්‍රමාණ ගන කතාර බැයි. අ ඒ ටක්ගල නිවන ප්‍රමාණ වැඩුවවෙන් වැඩුවෙන් වැඩුව තින ්‍රමාණ වෙනස් වඩ පුළුව. එනිසා දෙන්නගේ සමාන ප්‍රමාණවැෙන්ඩ ඕන සමානෝ භාවිත කරන්නුව. ඉහත දී එකෙහි පිළිතුන සඳහා හේතුව දෙන්න. මොනවද සිසිලනය නද සිසිලනය වඩ තියෙන් ඕන බෞතික රාශීෙන් නත්න් සිලන තත්ත්ව කියලා අපේවට කියන. සිසිලන තව සිසිලන තත්ව සමාන වී යුතු ඒකයියේ සමාන පරිමා ගන්න සමාන පරිමාගත් හම් පස මෙයාගේ සිලන තත්ව සමාන වෙන. ඒ සමාන සිල තත්ව ඇඩති තමයි මේක ප්‍රායගක පීක්ෂණය කලා බලන්න වෙන්න එහෙම නැති වෙන සිලන තත්ව ලින්ගත්තුත් කොත් මෙහෙම ප්‍රායගක පරක්ෂණය කර වැඩක් නෑ ර ඒ ජලයේ තාපධාරිතාව භාවිත කළ යුත්තේ ද්‍රවයේ තාොරි ජලයේ තාපධාරිතාවේ භාවිත කළ ද්‍රවයේ තාපධාරිතවත වඩා විශාල බව උපකල්පනය කරවින් මෙ පීක්ෂණයේදී ඔපට ැබෙන සිල්නක්ක්‍ර දෙෙහි දළ සටහනක් අදන්න. වක්්‍ර පැහැදිලිව නම් කරන්න. පුතේ තාප ධාරිතාවේ කියල කැන්නමොකක්ද. තාපධාරිතාවේ මංගාව දරාගෙන තියාගැනීම. මංගාව දරාගෙන තියාගන්නකොට වෙන කෙනෙක්ට දෙනක මොකද වෙන්නේ. අඩුවනෝ. එතොට තාප ශක්තිය මංගාව දරාගෙන නම් වෙනය කෙක්ට දෙන්නෑ කැනෙ පරිසරයට හානි කරන්නෙත් නෑ වැඩියන් තියන තොර මගේ උස්නත්තේ වැඩි පැහැදිලිද. එතකොට තාප ශක්තිය පිට කරන ප්‍රමාණය අඩු. එනම් බලන්න එයාගේ වැඩි කියල කියන්නේ තාපධාරිතාවය භාවිත කළ ද්‍රවයේ තාපධාරිතාවයට වඩා වැඩි කැෙනෙ ජලයේ තමයි වැඩ ඔන්න කට ඇරිච්ච ඇත්ත දලටතින්. තාපධාරිතාවය C. C කියන කෙනා විශාලයිලු සීලික්විඩ් එකට වඩා හරි තාපදාරිතාව වැඩි වෙනකොට ශක්තිය පිට කිරම් ොදවෙන්න අඩුවන එතකොට බාන වක්්‍රයේ මේක ැනක අප පටන්ගරග හොම නො කලිතන්න හොම ඔන්න ජලය ඔන්න ද්‍රවය මොකද වෙන්න යාගේ තාපධාරිතාව අඩුවය හෝම ඩිපුර දෙන්න හරි මේක තවටිකක් කපී එටන් අර ඔය දිහට යන්න මේ ගාන්ට අඩුුවේගෙන යම් වෙලාවක දෙන්න අව විදිහට මේ වෙනවා නමුත් මේ විදිහ වෙනස්කමක් ඒ දෙදනාතරට තියෙන ොට හරියටම නම්කරොත් මේ උඩ ඉන්න කෙනා තමයි ජලය හරි මේ පැත්තේ ඉන්න ද්‍රවය ජට හැදිි ඕක ඇදිනොටත් ලකු තියන ඕක බලංගයාම ඕකන්දල ලකුණු ගණ්ඩ පුළුවන් රයිට් ඒඟට ද්‍රවේ විශිෂ්ත තාපධාරිතාවේ නිර්ණය කිරීම සඳහා වක්කර දෙකෙන් රාශීන් දෙක් ලබාගත යුතු ඇත මෙම රාචීන් ලබාගැනීම සඳහා වශ්‍ය වන නිර්මාණ ඒහි ඇඳ පෙන්නන්නුලු. මම පාට දෙකක් පාවිච්චි කරන්නම් මේකට ඔන්න මම මේ වගේ තැනකින් ගන්නවා ඔය විදිහට එකක් මේක මම හිතන්නම් තීටාවන් උෂ්නත්වේදම මේ ගන්න කියලා. එතුර එයාල මෙන්න මේ වක්්‍ර හමුවන තැන් මේ විදිහට පහලට ගන්න පුළුවන් දැම් මම ගත්තොත් තව උස්්නත්වයක් තීටටු කිය ල අපි ගමුවේ උස්්නත්වය ඒකෙදිත් මේවා වක්කර දෙක හමුවන දැන් ම මේ විදිහට මාක්කර දැන් අපිට පේනවා මේ කිව් වෙනස් වීමනුව ශක්ති පිට කිරීමනදේ ක්ති පට වනකොට උස්නත්ව අට ුවඩෙනවනන්නේ උනත්වය දක්වා තා දෙකේද මේය හම්බෙන දැන් මංගන්න. දැම් බලන්න මේ තීට බන්වල ඉඳලා. මේ තීටවන් උස්්නත්වේ ඉඳලාට ස්නත්වය දක්වා හරි? වන් වලිදල තීටටූ ස් නත්වේ දක්වා මේ ඒ අදාල ද්‍රවයට කොච්චර වෙලාගිහිල්ලද ඒක මම ගන්නටවන් කියා. හරි ඒලඟට බලන්න ජලයගත්තො ජලයේ ඒ උස්නත්වේ ඉදලා තටට ස්නත්වේ දක්වා පත්වවෙෙන්න්න කොච්චර වෙලාගහිල්ලද මෙම මෙචර වෙලා ඒක මංගන්න ට2 කිල නොය කාලෙක නිර්ණය කරගන්න අවශ්‍ය. එතකොට ඔන්න ඒ විස්ථාාව ධාර්තාව නිර්ණය කිරීම සඳහා වක්කර දෙකෙන් රාශීන් දෙකක් ලබාගත යුතු මේ රාශීන් දෙක මං මේ ඊවලින් ඇඳපු ප්‍රස්ථාරම ඇන්ඳ එදොට මොක්ද ෂස්නත්ත දෙක මාක් කරයිඒ දෙකාර ප්‍රස්ථාරය කැපෙන තැන් අපි ගත්තා. ඊළඟ කොට සිද අප අනවා මන්තය සමග ඒහි තාපධාරිතාව මන්තයකන්න මොකද මේකන්න කලවන් කරන්න අපි පාවිච්චි කරන මෙන්නය මන්තන කිරීම කරන හොදක් හැදිගානකට ොල්කටු හැද කිය හැදිිගාන්න යට ගැිගහ ොද මේකෙත් ෑ මේ මොකද මේ උස්නත්වේ බෙදාහරිනෝ මේ පද්ධතියපුරාම යටින් අපි සිසලනේ වීම සදාහන මේකරත් කරන නමු රත්කන්න පරීක්ෂයක දින ස්නත්වේ යටටින් සපේනො මොද ෙන්ඩුවන යට හරිිය උස්නත්වේ වැඩ වෙන. යටහර තර රත් කල හරය ඇති නිසාමොකදකන මන්තයක් පවිච්චි කල මන්තනය කරන කලවක කන්න තු මු ද්‍රේපුරම ද ස්නත්. එක සේම යවනෝ. ඇතුො මන්තය සහිතව ඒ එකන කැලරිමීටරේ සහ ඒ කියන දෙන්නාගේම තාපධාරිතාවේ දීලති නො W. ජලේසා ද්‍රවේ ස්කන්ධ පිළිවලින් දීලති නො M MW සහ එ ජලයේ සහ ද්‍රවේ විශස්ි තාපදාරිතාාව දීලතිනවා Sස්W සහ එ සෙලතුොර මේක තේරුම්ගන්නවුනු දෙයක්තම දෙකේම දීලතියන අවස්ථා වෙනස්. එක දීලතිනෝ තාප ධාරිතාවේ W. ත් එක දීල තින විශිස්ත තාපදාරිතා පිළි වලින් මේ දෙක විශිෂත තාපදාරිතාවය සහ තාපධාරිත තාපදාරිතාවය කියන්නේ යම් වස්තුවකින් එයා ගන්න ශක්ති ප්‍රමාණය විශිස්ත තාපදාරිතාවය කියන්නේෙ ඒයාගේ කිලෝ ග්‍රෑම්යකින් ගන්න ප්‍රමාණය එනම් මේ විශිස්ත තාපදාරිතා දාලෙ ස්කන්දවලින් මොනවවෙන්න ඕනද වැඩිවෙන්ඩෝන තාපදාරිතා කරගන්න . දැන් අපිට කියනවා මේ එහි සඳහන් රාශීන්ට දක්වන සම්බන්තාාව ප්‍රකාශනයක් ලියන්නකිල එන දෙෙනගේම සිසිරණයවීම මොකද කරන්න ඕන. ව ට ඩට නැත්තං ශක්තිය පිටකිරීම කිව් සමානයිා නද කිව් සමායි සීතට පැත්ම කාලෙන් ෙදුවත් පුතේ මකද වෙන්නේ නැ අපි කම්බයින් කරනය නම් දන්නවා කාලේ විශයෙන් අවකලනය කරන්න පුලන් ඩව් සමානයිායට D නේද දැම් මේ දීකි වැට ඩට මොකද කරන්නේ. එකම සිසිලන තත්ත්ව ලිව ඉසල මකද එකම සිලන තත්ව කියන්නේ ඒකක කාලයකදී පිටකරන ශක්ති ප්‍රමාණය එක මගේ දෙන්නවන්ද දෙ පැත්ති සමාන කනව තාපදාරිතාවේ ඩ්ල වෙච්ච කෙනා කැල්රිමීටරයි මන්තයයි ඒක තාපධාරිතාවයට එකතු වෙනවා ජලයි විශිෂ්ට තාපධාරිතාවය වතාවක් එයාගේ ස්කන්දය වැඩිවෙන්න ඕන තීටා තීටාවන්රින තා පස්ාර තොර ප්‍රස්ථාරි මතක් කර ගණඩුවන්. ප්‍රස්ථාරි කලින්ක ගත්ත ප්‍රස්ථාරමි. තීටවන් ෂ්ටත්තේ දැන් තී එතකොට එකකට ගිහින් තියෙනව T1න් අනිකට ගිහින් තියනවා Tට. තොට ජලයට තමා1 ද්‍රවයට Tට. එනම් එන්න දැන් ජලයනි ගන්නන්නේ ොට මේ එක බෙද නොවම ට1න්. සමානයි. මේ පැත්තේවා ඩ දන එසල් කියන්නේ එයාගේ විශිෂ්තතාපධාරිතාව අදා ෙස්කන්දයෙන් වැඩිවෙන්න ඕන එමල් වතාවක් ආයි තීටා වන්රින තීටාටමයි ඒ ුෂ්නත්ව වෙනස බෙදෙන්න්නේ කාගෙන්ද ටූගෙන් තෝක තමා සම්බන්ධය පැදි රෝ ර ිය ව හර ියව වසන හදගෙන ොහම ිය ො ට හරි. ඒ ානයේ සහ බාහිර භාජන අතර අවකාශය ජලයන් පුරවාමෙන් පරීක්ෂණය නිවැදිව සිදුළ හැකිද ජලය පුරෝපකම මොක වෙන්නේ බාහිර සාධක මත කාලය ගතවීමේද. උගේ උස්්නත්ව වෙනසක් ඇති වෙන උස්නත්ව වෙනස් වෙන්න ගන්න ඒ හරියන්න. එකම සිලන තත්ව පවත්වා ගණ්ඩෝන හනම් පරීක්ෂණය නිවැදිව කළ හැකිද නොහැක. හේතු පැහැදිලි කරන්ඩ එකම සිසිලන තත්ත්ව වාගත යුතු. තාම සරලය පැහැදිලි තුර තාපයේදී අපින් ගොඩක් වෙලාවට ළමයින්ට අපහසුයි වගේ දැනෙන කාරණා තමයි මෙන්න මේ තාපධාරිතා විශේෂ තාපධාරිතා සම්බන්ධ කරල මේ සමීකරන ගන්න. එතුර සිල නේද නම් අතකතතියාගණන්ඩ හරි ලෙසි තාප පිටවීම සීග්‍ර තාමනා කරනද අපි. සමාන කරනවා එකම සිලන තත්ව බවත්ව ගන්නේ එකයි සිලන තත්ත්වය කියන්නේ එකක කාලයකදී තාප ශක්තිය අඩුවීම් වැඩිවීම් අවස්ථා එකට සමාන වෙනවා කියනෙක්. එතුර හතරවැනි ප්‍රශ්නය විදිහට දැඟ අපි ප්‍රස්සතු තුනක් කතා කර දවෙපුතේ පලවෙෙනය කපි ගත්තේ මිනුම් පාඩමෙන් දෙක දෝලන පාඩමෙන් තුන තාප භෞතික පාඩමෙන් සාමාන්‍යෙන් ප්‍රායෝගික පරීක්ෂණ වලදී ප්‍රායෝගික බරීක්ෂණ අපි අහු කරන්න වැට පුළුවන්ද බලන්නේ කෙරු අද තේරුණුද ලන්න දෙන පේපරෙක තමයි වවිිය්හගතරචනා ප්‍රශ්න පත්තරේ ඒකේ තියෙන සාමාන්‍යයෙන් එන සහම් මෙතෙක් පැමිණි තුනක් ප්‍රස තුනක්තම අපි මේ සාකච්ඡා කරමින් නාවේ. එතුර මේ අපි සාකච්ඡා කරන්න යන්න මේ කතා කරන අපි අද ද සාකච්ඡා කරන අවසාන ප්‍රශ්නය අපිට සාමාන්‍යෙන් ධරාව පාඩ මිනුත් එකක් එඩට පුුවන්. තුර සාමාන්‍යයෙන් අපි දැනට කතා කරපු අවස්ථාතුන ගත් අහන් පසේ ඒ පරීක්ෂණය විතරක්ම බලාගෙන යන්න කියනවා නෙමෙයි. ඒ වපසරි අධ්‍යයනය කරන්නට අවශය ඒ එකයි මේ පොඩි මාර්ු ගෝපදේශයක් ඒකට දෙන්නේ මේ වපසසිරි අද්‍යයන කිරීම සඳයි තුරට ප්‍රයෝගික පරීක්ෂණවලදී වපසරි අද්‍යනය කරනකොට දැන් දෝන හ තරංග පාඩම තුළ අපි සාකච්ඡා කරපු සියලු කරුණුුවල වපසරිය. ඒ හා සම්බන්ධව තියෙන අනිකුත් ප්‍රායෝගික පරීක්ෂණසා ඒ පරීක්ෂණවලට මේකෙන් ගණ්ඩ පුළුවන් දායකත්වය උපරිමයෙන් පාවිච්චි කරන්නට අවශ්‍ය. එතකොට දැන් අප ධාරාව පාඩමකට නැත්ත ධාරාවේ තියන ප්‍රායුග පරීක්ෂණයකට ගියහම් පස්සේේ ධාාවද අපි සාකච්ඡා කරන්නේ ඇතටම තාපය ගැලීම් අවස්ථාව වගේම මේ ඉලෙක්ට්‍රෝන ගලාගෙන යම් හා සම්බන්ධව හරි එතකොට මේ ඉලෙක්ට්‍රෝන ගලාගෙන යා හා සම්බන්ධව ගත්තහම් පස්සේ, එලෙක්ට්‍රෝන ගලාගෙන යෑම තාපේ ගලාගෙන ගී උස්්නත්තේ වැඩිතැනිදන් අඩු තැනට වගේම ඉලෙක්ට්‍රෝණවලටත් යම් කිසි බලපෑමක් තියෙන් ඕන ගලාගෙන යන්. මේ ඉලෙක්ට්‍රෝනයක් ගලාගෙන යන්න එක තැනකින් දලා තවතැනකට එයාට විභවය වැඩි සහාඩු අවස්ථාවක් අඳුනාගත හැකිවෙන්ඩෝන ද ඕනම දෙයක් වැඩි තැනකින් අඩුතැනකට යන අවස්ථාව ලිවිතියාාගත්ත හම ඉලෙක්ට්‍රෝනය හා සම්බන්දවත් ඒ විදිහමයි කියල හිතා. ොට මේ වගේ ප්‍රායෝගික පරිීක්ෂණයක එලෙක්ට්‍රෝන ගමන්කිරීම අපි පාවිච්චි කරන්නේ ධාරාව අයි කියන සංකේතය. එතුොර මේ ධාරාව ගමන්කිරීමේ ක්‍රමවේදයන් මම්පෙත් දෙකක් මේ වගේ ගානක තියෙනවා. මේ සේතු ආකාරයක් දීලතියන මේ කවාලට ඉතාම හොඳින් ධාරාපාටම ගැත්ත කෙනෙක් දන්නක් මේක විින්ස්ටන් සේතු මූල ධර්මය තම මේ ප්‍රයෝගක පරීක්ෂයේද අපි භාවිතා කරලතියන්නේ. ින්න්ටන් සේතුව කියන් ඉතා සරල සැස්මක් ප ායග් පරීක්ෂණේදී අපි මේ වගේ ප්‍රතිරෝධ අහතරකින් සකසන විභවෙනස විෙනසි මේ අවස්ථා දෙකදී විභවය සමාන කරනවා. එකොත් අපි දන්න ඒ හරහා ධදාරාවක් ගලන්නේ නැති වෙනෝ කෙලේ කියන් උදාහරණකට අපි විභවය වෙනසක්තියනව වනන් ධාරාවක් ගලන විදිහටත් විභවේ වෙනසක් නැත්තන් දාරාවක් නොගලන විදිහටත් තමයි මේ ඉලෙක්ට්‍රෝනේ ගමන් මග අධ්‍යේනය කරන්න. දැ අපි බලමු මේක කොයි වගේ පෙතක්ද ඔයාලගින් අහලතියන්න කියලා රූපය පෙන්ව ඇති පරිපතයේ R1 ආ 4ෝ මගින් ප්‍රතිරෝධය නිරූපණය කරන අතර ඒමග නිරපනය වන්නේ ෝේ විද්ගාමක බලයයිතුර විද්ගාමක බලින්තම මේ ලෙක් ්‍රෝන තල්ලු කරග ෙ තල්ු කර වා ම යා න්ද ම් ෙර පත්ත තල්ු කරයන හන් ම්ි ව ඒවයින් කොයි හ හ පත් ල න. බිහි විභවය ඩිහි එමාගේට සමානනං. අන්න කතාවක් කියන බලන්න මෙන්න මෙයාගේ මෙතන තියෙන විභවයයි මෙන්න මෙතන තියෙන විභවයයි සමානයිලු. විභවය සමානනං මේහර හා ධාරාවක් ගලන්න ෑන එක තමමා මේ ප්‍රාගක පරිීක්ෂණ ඇතරම පිසාකච්චක් කන්න යන්නේ. දැන් ආ1න් ආ2 ආර්ථ්‍ර ආර්ෝ සම්බන්ධ කරන ප්‍රකාශනයක් විියුත්් පන්න කරලු දැන් විස්ටන්සේතු මූල ධර්මයක් දන්නවා. ප්‍රකාශනයක් දන්නවා විියුත් පන්න කරගන්න ප්‍රශ්නයක් එනවනන් ඔන්න බලන් විුත් පන්න කරනවස්ථාව දැන් මම මේ ඒවල විභවය ගත්තොත් Vඒ කියලා. මෙතන විභවය ගත්තොත් Vනෝ කියලා. ඩීගේ විභවයත් වනෝට්ම වෙනවන ඇයි මේගොලු කියනවා පිට Bීගේ සහ ඩීගේ විභවයන් එකන එක සමානයි. ඒනම් ම මෙතන විභවය ගන්නම් VC කියලා. දැන් මම මෙන්න මෙතන විභවා අන්තරය ගත්තොත් මේ ඒගේ ඉඳල බීට විභවන්තරය ගත්තු. මොකද වෙනි දැන් ධාරාවය යන්න විබවයේ වැඩිතන ඇතින් අඩුදැට නිතුට මේ දරාව යන්න මෙට. මේ මෙන්න ගමන් මාර්ගය ධාරාව. ති මේ ඒවල ඉඳල බීවලට ධාරාවේ යනවනං. ඒගේ විභවය ොකද වන්නඩ ඕන වැඩී එනම් යාගේ විභවන්තරය මම ලියනවා වඒ රින වී නෝට් කියල පැහදිලිද සරල කාරණාවක් මෙන්න මේ ආර්ත්‍රී හරහා විභවන්තරය ඕන නම් ඒකත් ව ඒ රින වී නෝට්මන පැහදිලිද දැන් ඕම්නියමය මතකද වී සමානයි අයියා මේ සමීකරණය භාවිතා කරනවනය අපි. මෙන්න මේ ඒවලිඳම් බීදක්වා වී සමානය අයියාර්දැම්මොත් මට එනවනේද වීග වයේරින වීනෝට්නේ ඒ අවශ්‍යනෑ වීගයගේ මට ගණ්ඩ පුළුවන් එයාගේ ධාරාවවතාවක් ප්‍රතිරෝධය. අයි1 R1 සමානයි. මේ පැත්ත තියන මේ දෙන්න අ2 R2 පැහැදිලිත බලන් අයිවන්නුවන් සමාන වෙන අ2වාතුට දැම්ම් මේ පැත්ති විභවේ ගැන කතාකරොත් මේ පැත්තින් දරාව ගලාගෙන යන්නවෙන්න මෙහම පහලට දැ විභ සමානයි නං මේ ධාරාව යන්න මෙහට නම් මෙතන විවී නම් මට මේ කිලිියන්න පුළන් විබෝ වෙනස වීනෝට්‍රින වC කියලා එතොට මේ අත් ති බේට මොමකද වෙන්න වනෝටරිින වී වෙන දැන් උන් දෙන්නත් සමානයි නේද. යතර මෙහෙන් ආපු අයිවන් තමා මේක දිගේ යන්නේ මෙහෙෙන් ආපු අ2 තමා මේක දිගේය එ නම්මට අර පැත්තේ ගන්න පුළුවන් එතන විභවය වී සමානයි විබ වෙනස I1 R2 සමානයි යට I2 R4 කියලා2 R4 දැම් බලන්න මම් මෙයාව එක කියල දාගෙන මෙයාව දෙක කියල දා ගත්තුත්. මට මේ සමීකරණ දෙක එකනෙ එක බෙදලදාන්න පුුවන්නේද මම් මේ සමීකරන දෙකේ එකනෙ එක බෙදනවා එක බෙදනවා දෙකින් දැන්1 R1 බෙද අ1 R2 සමාන වෙනවා අ2 R2 බෙදීම2 R4ෝ ලස්සනට අ1122 කැපිලෑනු එ ආවන්යට R2 පුදේ සමාන වෙනවා. හොයද ආර්ථ්‍රීක ආර්ථ්‍රීක මෙතන. ඒක අපි දාගෙන්නෑ මෙතන ආර්ථ්‍රී මෙතන ආර්ථ්‍රීයට ආෆෝ දෙැන් ඔන්න සම්බන්ධයක් වෙනවා ආවන්යට R2 සමානයි ආර්ථ්‍රීයට R4ෝ. වින්ස්ටන් සේතු මලධර්මයේදී ප්‍රධානෝම භාවිතා කරන්නේ මෙන්න මේ සුත එතු මේකේ ඔන්නම් මේ දෙක මාරුකල්ලි වල ගණඩ පුළුවන් ආවන් ආර්ත්‍රී සමානයි R2යට ආෆ. එතුර මේ ප්‍රතිවෝ මාරුණුවට ැතුලුවක් නෑ මේ ප්‍රතිරෝධ අත අනපාතමකද වෙලා තින කෙනනික සමාන වෙලාර. ඒලාකොටසර ගියොත් ආර්ත්‍ර සහ ආර්ෆෝට අනුරූප ප්‍රතිරෝධක දෙක දෙක රූපය පෙන්ව ඇති පරිදි ඒකාආකාර ප්‍රතිරෝධ කම්බියකින් විස්ථාපනය කර නොදන්නා ප්‍රතිරෝධයක ැන මෙනේ R2 ගැන කියනවා සෙවීමට ඉහත සඳහන් පරිපතය භාවිත කළ හැක සියලුම ප්‍රතිරෝධයම් සහ ප්‍රතිරෝධක කම්බිය සම්බන්ධ කර ඇත්තේ මහත තඹ පටි භාවිතා කිරීම එකැ මෙනම තියන තඹ පටි ගැන කියන්නේ තිරෝදක කම්බිය දිග නිශ්්‍යිතෝම මීට්‍රයක් පෙතුරු මීට්‍රයක් පමණ දිග කම්බයක් භාවිතා කරලා මේ සැකැස්ම හදල තියෙනවා. තඹ පටි පාවිච්චි කරලා තියෙනවා මේ වයි මෙන්න මේ තියන අයිතම සම්බන්ධ කිරීම සඳහා අයිතම කියන එක අදහස මේ තියන කොටස්. R1ොටස R2 කොටස මේ සන්නයක කම්බිය බැටරිය සහ මේ පාවිචින සුදතේ ොට දැන් අපිසාමාන්‍යයෙන් ගන්න සැස්ම ගත් හම් පස මේකක් තාම සරලව. ට මේ හද බලන්න පුළුවන් අවස්ථාවක් මේ වගේ එකක් හැදුවහම පොඩි හැඟීමක් මේක ගැන නවා මේකන පොඩි අදහක් ෙන මේ කරල බල හන්සමක්ද මේ කියන ඇතරම ප්‍රයෝගික අවස්ථාවක් ප්‍රායොග්ග කරල බැලීම තමා කරන්න පුුවන් හොඳම වැඩ නිස එක කරල බලන්නේ අවස්ථාව මේ නිකන් කඩයකඩිල කම්බියාග කර පුුවන් සරල දේවන්නේ දැ මේක මේ ඔයාලට පේනවා මේ මේක තියෙන කම්බයක් සහ මේක මේ ත රු පවිච්චිල නත එකකත් හේතුවක් ද මේ ගම්ියකීමම සබඳ කළදාන පුලන් ගැටලු දිහට මේ ප්‍රශ්නිත් ඇති.ඒවා නිකන් අපි සාකච්ඡා කරෝද තැන් තම කම්බියයක්ක් ගත්ත අහම් පේ දැ මේ කම්බියක් නං කම්බියයේ ප්‍රතිරෝධය කියන ගත්ත හම් පසේ ප්‍රතිරෝධය සමඟ මේ ගැන අවස්ථාවක් ලොකු අවස්ථාවකින් ඇත මේ තබ පතුරක් වගේකක් සම්බන්ධ කරගම. ඒ දෙදෙනගේ ප්‍රතිරෝධ අතර වෙන සක්කනතුර. මෙයාට මෙයාගේ ප්‍රතිරෝදයට හානිි කරන්ටත් බෑ මෙයාට මේ ප්‍රතිරෝදේ හාන කරන්නද දෙදනගේ ප්‍රතිරෝධදර වෙන සක්කන අපි ඇතමරන්නේ ප්‍රතිරෝධයයක්ක් ස සන්දනය කිරීම නිසා ඒ ප්‍රතිරෝධවලට ඇති වන බාධාව අවමකරගන්න තමයි. මේ තඹ පතුරු පාවිච්චි කරල දීන්. රයිට්. අපි බලමු මේ මොනවාද තව හන ප්‍රශ්න කියලා. සන්රජචක සම්බන්ධ කිරීමේදී සම්බන්ධ කම්බි වෙනුවටන් අපි කතාර ප එකමති නව මහත තම්ම පටි ාවිතා කරීමට ප්‍රධානම හේතු. ඒකට හේතුව තමයි ප්‍රතිරෝධක මයින්න පාවිච්චි කරන ප්‍රතිරෝධක වලට ඇතිවන බලපෑම අවම කිරීමට මේ ප්‍රතිරෝධක වලට ඇතිවන බලපෑම අවම කරන්න තමයි අපි මේ විදි පතුරු භාවිතා කරල තින් පරිපතයේති එක් අයිත මේ නිවැරදිව හඳුන්නන්. මේ එක් කියන අයිතමය ගත්ත හම මෙතනින් අපි පාවිච්චි කරන්නේ මේකර හා ධාරාව ගමන් කිරීම සඳහන්. එතුොට ධාරාව ගමන් කරන කොට අපි පාවිච්චි කරනවාට ගැල්ව නෝමීටරයක්. ගැල්වනෝමීටර් වලත් තියනවා ආකාර දෙක. එකක් තමයි ඕම බින්දූ තියල මේ පත්තර පාටන්ක වැඩිවිමින් ය ැල් නෝමීටර. හරි දැ මේ පාර විවාාගේ මූන දෙල් ළමයි මේ වගෙන හඳදු දැනුමක් තියෙනවන්න නැතිනම් ආයි පටස්කාල බලන්න ගන්න දැන් ගැල්වනෝමීට්‍රයේ බිඳුව එක පැත්තක තියනේව තියෙනවා තව ජාතියත්ති නො මැද බින්දු ගැල්ව නෝමීටර් කියන. එතොට මේ පැත්තට පැත්තක් ඒ පත්ෙක පැත් දනරන විදිහට පැත්තටම මේයා කරකද මේකටෙපත්තට දරාව දුන්නුත්ෙම පැත්තට පෙන්න්නු විදිහක් යාට නෑ මේ ගාවති එක පැත්ක දරාව කඳුනා ගැනීම. එක පැත්තකට යන දාරාවක් පෙන්නීමේ ගුණේ විතරයි මැදැබිින්දු ගැල්ලො නෝමීත්‍රය ගතහම යටට එක පැත්තකට යන දාරාව දැන විහ පෙන්වුවත් අනිප පැත්තර දරාව ගේ ගමක් යටට රන කියල පෙන්නට පුළුවන් දැන් මේ සැකැස්ම ගත්ත හම් පස්සේ අපි මේ දෙන බැටියෙන් දෙන විභවන්තරය නැත්තම් විදදුද ගාමක බලය මේ කම්බිය පුරා සමානව බෙදිල යනවා මේ කම්බිය පුරා සමනෝ බෙදෙන ාගක ක්‍රේද නැත්තම් භවය බෙදන ක්‍රමවේදදී අපි දන්නවා මේ විභවයම R1න් සහ R2 අතරත් යම් අනුපාතේක නැත්තම් ඒ දෙන්නගේ ප්‍රතිරෝධතර අනුපතයට බෙදලෑල. දැන් මේ අතර තියෙන විභවයයි ම වවන් කියල දාන්නම් මේ අතර තියන විය ම2 කියලදාන්න. මම මේ ස්පර්ෂක අතුර නැත්තම් මේ ගාවන සම්බන්ධය ටිකටික මෙ හාට අරගෙන යනකොට මේ විභවන්තරය මොකොද වෙන්නේ වැඩිවෙන්න ගන. මෙයා වැඩිවෙලා මෙයා අඩුවෙනකොට ධරාව මෙ හෙටෙනවනම් මේකා වැඩි වුණු ගමන් මෙයාට වඩා ධාරාව යන්න ගන්න නනි අනි පැත්තට බලන්න එක පැහැදිලිකි තම් සර කරණාවක්. මෙයාගේ මේ ම මේ සම්බන්ධ කලලා තිය අග්‍රේ හට මෙහාහට අරජන්න රජ න්න මෙයා හට මෙට ගාවන්න ගාවවගෙන හට මෙ හට අරජයන්න කොට පහල මේ තියන මීත්‍රයක් දිග කම්බියයේ විබව වෙනස නැ විබවන්තරයේ වෙනස් වෙන. ඒ විබෝන්තරේ වෙනස්ව වෙනකොට මේ විභවයට සාපේක්ෂෝ මෙයා වැඩි අඩුවෙන්ට පුළුවන්. එතුොර වැඩි වෙලා තියෙන වෙලාව පැත්තකට දාරාව ගියවොත් අඩුවෙන වෙලා ද නි පැත්තර දරාව ය යුතුමයි. එහෙනම් මේකට පාවිච්චි කරණ්ඩෝඕන අනිවාර්යෙන්ම කදද මැදද බින්දු ගැල්වනෝ මීට දෙයක්. ය පිළිතුර බා බලාපොරොත්තු වෙන අයිගොල්ලු හරි? ඒක ඒ විදිහටම ලියනක වඩා හොඳ ඉතුර ගැල්ව නෝමීටයේ කියන තනි වචනය ගැනීමේ මැද බින්ඳදු ගැල්ව නෝමීටයේක් මහිත පිතුර කත්තත් වඩා සාර්ථක වේවි කියල. ප්‍රස්ථාරයක් ඇඳීම් මගින් නොදන්න ආර්ටු ගගේ නිර්ණය කරීමට ආරවන් ස දව භාවිත කොුණු ලබන්නේ ප්‍රතිරෝධ පෙට්ියක්ද නැතන් දාණයාාමක ප්‍රතිරෝධ පෙට්ටියා නැත්තන් ධාරාණයාමක කක්ද පවිච්චිග දානයාාමකේද කරන්නේ දරාව නිාමනය කරන වන කියව්හම තේරෙන්ටෙ ධාරාව පාලනය කරනෝය. ධාරාාවපාලනය කරන්න නෙව යෝනි ඇත්තර ොකක්කරගණඩ ොද ර1න් ප්‍රතිරෝධය මැන ගඩුවන් මේ ආටූහුයගේ නිර්ණය කිරීමට ආරුවන් සඳහාව භාවිතා කරන්න එතුට ආුවන් මයින්ඩෙපේ ධාරාණයාාමකවලින් ප්‍රතිරෝධයන්ගේ අගයන්න එන්නේ නෑ අගයන් පෙන්නන්නේ ධාරා පෙටි මෙ මේ ධරානයය ප්‍රතිරෝධ පට. තිරෝධ පෙටියෙන් තයි ප්‍රතිරෝධයන්ගේ අගයන් පෙන්න්න. එඒන අප පවිච්ච කරන්න ඕනො කද ප්‍රතිරෝධ පෙට්ටිය ප්‍රතිරෝධ පෙට්ිය හේතුයි R2 නිීර්ණය කිරීම සඳහා R2 නිර්ණය කරන්න R1 හි පාටාංක ලබාගත යුතුයි R1හි පාටාංක ලබා දෙන්නේ කවුද ප්‍රතිරෝධ පෙට්ටිය තුොර සමස් විස්තරයවල ලිය ගඩ R2 නිීර්ණය කිරීම සඳහා ආුවන්ගේ පාටාංක ගණ්ඩුවන් ආුවන්ගේ පාටාංක ගන්න නම් අනිවාර්රයෙන් ප්‍රතිරෝධ ප පෙන්ුවන ප්‍රතිරෝධ පෙට්ටියන් තම ප්‍රතිරෝධයන්ගේ අගයන් දෙන්න පති පැහදිලිද රයි්ි තම සරල කාරණ කීපය ඊළඟ හොටස. R1න් ආර්ථූ සහ සන්තුලන දිග එල් සම්බන්ධ කරන ප්‍රකාශනයක් ලියන්න බලන්න හැපැත්තිමකක්ද තීන කරම එක දැන් ඔන්න මේ විභවයන් සමාන වෙන විදිහට ගත්තුත් මේ විභවයන් සමානවිදිරිගත්තොත් බලන්න මෙන්න මෙයාගේ මෙයාගේ අනුපාතයදි මේදිගේ අනපාතයට මොනවාවෙන්ඩ ඕනද සමානවෙඩිපයි ඇයි මතකද මේ Rවන්යට ආ R2යට ආර්4ෝට මොක දුේ. සමාන දැ මේ ප්‍රායෝගික පරීක්ෂණය මුලින් කතා කරපු කාරණාව තමයි පස්සේ මොකක් කරන්නේ දල්න්න හදැන්ද එක අපපහු බල බල දාආ්ඩුව. මේ කැල්ල තමා දිගටම පාවිච්චි කරන්නේ මොකක්ද ප්‍රයෝග පරීක්ෂණයයට බාධක වුුණේ විින්ස්ටන් සේතු මූල ධරන්නේ ඒක තමා දැම් මේ අයහනහෙනම් බලන්න R1න් කොයි පැත්තිද තියෙන්න්න කියලා. ආරවන්ඉන්නේ මෙහෙ. එ ආරුවන්නට ආථ සමානයි එල් යට මීටර්යක් දිගයිලුනේ. එනම් R1න් යට R2 සමානයි එල් යට එකරින එ. මීටර්වලින් ගත්තොත් එකරිනල් සෙන්ටිමීටර් වලින් ගත්තොත්. මේක ඔන්න මෙහෙමලි අඩත් පුළුවන්. R1න් යට R2 සමානයි. එල් බිදීම සීරින එල් කෙලියන්නත් යි සන්ටිමීටර් වවෙලින් ගත්තු සෙන්ටිමීටර සීයක් දිගයි පැහදලිද කැමැති දෙකක්යකින් ප්‍රකාශනයක් ලියාදක්වන්න කියල කියා. R1 සොයාත්ත විචල්ලයේ පරස්පරය වන. මේ R1න් ලු සොයාත්ත විචල්ලය එයාගේ පරස්පරේකැන එකවුද. එකයට R1 පරස්පරය වන ප්‍රස්ථාරයේ, එක්ෂේ ලෙස ගෙන ප්‍රස්ථාරයක් ඇඳීමට සුදුස වනසේ ඉහත ඒ එක සත් යටට දේදී මෙන්න මේ කතාකරපු ප්‍රකාශනයේ විචල්යන් නැවත සකස්කර ලි අන්ඩලු. ඒනම් බලන්න R1න්ගේ පරස්පරේනේ ඕන එනම් මෙයාවම මෙහෙම කණපිට හරවඩද. R2 උඩ ටේනවා R1න් යටට යනවා. සමානයි එකරිනරි එල් බෙදීම එල් මු දෙෙන මාරුුණ අනිදේ. මේ දෙන මාරුුවකට මේ දෙන්නත් මකොද වන්න උඩට මාරුවෙනෝ. ඒනම් මම් මෙතන තනි කරනවා එකයට ආරුවන් සමානයි. මේ ආර්ථූ යවනව එහා පැත්තට එකයට ආරටු වෙලා යන්නේ. මං වරහනත් දාලා මෙයාව ම වෙනවෙනම ගත්තොත් මේ යට ඉන්න එ එක යටත් එ රිෙන එල්යටත් එල් එල් යට එල්කැන එකයින මේ වනං තාම සර කොට සිංකොට සයන්ඩ වශනයවලට තේරෙන්ඩොන් මේ වෙන කොට හරි දැන් අපිට ආරුවන් සොය ඇත්ත විචල්ලය දැන් මේ අපි මේ විදිහටකම තව චුට්ටක් හටම හට කර මේක තවටියක් එ හට මේ හැට කරන්න මෙන්න මෙහෙම දැන් මේ එල්ක අපි මේ පැත්තර ගෙනල්ල මේ ආරක ගාව ොහොම තියාගමු එ වතාවක් R2යට R1 දැ R1න්නේ අපි මේවෙලා විදි විචල්ලි විදිර භාවිතා කරන්න එතු R1න් විචල්ලෙ වෙන්න නම් එයා ඉන්ඩෝන එක් පැත්තිේ නද පැදිලිත බලන් තරමයා එකරීනේ එල්වෙනවා මේල්ලෙක ොහොම මෙතන යටින්දාගමම්. එකතුර R2 යට R1 සමානයි එකයට එල් රින එකයි. හරි දැ අපි මේ ආට තනිකර ගැනීම සඳහා අපි මේ වයි අක්ෂය තෝරගන්න ඇත්තම් එක් පරස්පරය කරගන්න අපි යන්නේ. දැන් මේ ආටූ මෙත නිදල හරියන්න නෑ යවපි අයින්කරගණන්නුන්න. එම් ම එක හැගෙනනල් 2ූ හ පැත්තට සම්පූර්ණයෙන් බෙලදාන. එන එක ඇට දැ තනිවියුත්්‍ය කද කියනකත් පැදිිය තේරුම් ගඩුට නිවයුත්තය අපි වවතමා තනිකරන්න හැ දැන් අප ආපහ ආපසට ගහිල බැලුත් එහ මේ එකක ඇතම සම්බන්ධය. මේ සම්බන්ධය පාදක කර ගැෙන තමයි පපුති අපි මේක ඉදිරියට ගණනය කිරීම කරන්න එතොට ප්‍රතිරෝධාතර අනුපාතය තමයි අපි හැමතිස්සේම මේ වින්ස්ටන්සේතු මූල ධර්මයේ දි පාච්චි කර. එතකොට ඒ කැලලියාගම R1 ट, uh, R2 සමානයි එ යට එක රිනේල් එතු මේ අපිට ලියන්න වන්න මෙ මෙයාාවඋ පාවිච්චි කරලා Rර1න් ට R2 සමානයි එල් ට කරිනෙල් මේ ම තව විදිහකට කිව්වා R1ට R2 සමානයි එල් බෙදීම සරිනේල් එතෝට මෙයාගේ අපි ප්‍රස්ථාරික නිරූපණයකට තමාද අපි යන්න හ දන්නේ මේ ප්‍රස්ථාරික නිරූපණය ගන්න විදිහතම අපි මේ ප්‍රධාන කාරණාව විදිහ සාකච්ඡා කරන්ඩයන් යි දැන් මේකෙන් අපි කැමති දෙකක් මෙ දෙකින් කැමති එකක් මුලින්ම තෝර ගන්නු අපි දෙ මෙතෙක් සාකච්ඡාර කර හිට විදිහයට ර. ඇතුර ම මේ අනිපපැත් අහරවල ගන්නවා රේ R2 සමානයි R1 එකරන එ. කොට අපිට මේක පරස්පරය ගැනීමෙන් බලන්න එකඇට එ R2 සමානයි එකට R1න් වතාවක් එකරන එල් කියන අවස්ථාවෙන් අපිට මිනිමයාගේ එක අවථ ලැබෙන අපිට ම ක්ෂේ විදිර භවිතා කරන පුළුව. දැ ඉල්ළඟට අපිට හන ප්‍රස්ථාරයමගින් R2 සොයන්නේ කෙේද කියලා. R. තැ ප්‍රස්ථාරයක් ඇදගම අපි දන්නව ප්‍රස්ථාරයක අපි භාවිතා කරන අපි ගොක් වෙලාවට ප්‍රස්ථායක් ගන්න හොට ්‍රස්ායක භාවිතා කර අක්ෂවලදී අනුක්‍රමණය සහ අන්තක් කණ්ඩේ. අනුක්‍රමණයයි අන්තක් කණ්ඩේ අපි භාවිතා කරනවා. තුොර අනුක්‍රමණය භාවිතා කරලා සහ අන්තක් කණ්ඩේ භාවිතා කරලා මේ R2 ප ොන කොමද කියෙලාපු ගමන් අපි R2ු සඳහපිට අන්න්න පුුවන් ඇත්ත යන්ඩ පුුවන් අවස්ථාවතමයි මෙයාගේ අනුක්‍රමණේ මේයාගේ අුක්‍රමණයේ දී අපිට මොකක්දනේ අපිට සඳහන් වුණ මේ ආථ හා සම්බන්ධ. පැහැදිලිද. එඉතුර මේ Rට අගේ අනුක්‍රමණය හා සම්බන්ධව ගැණනය කරනු හොට මේ අනුක්‍රමණය හෝ න්තක්කන්නඩ අන්තක්කණ්ඩ අපි ඇත්තරම එකයින. ඉතර මේ අන්තක්කණ්ඩය ගන්න වෙලා වෙද අන්තක්කන්්ඩයේ ඕන්නම් මේකට භාවිතා කරන්න පුලන් එක නිසා අනුක්‍රමණය ද අන්තක් ණ්ඩේ ල වන ති ට ලුවක් නැිට කැති දක පච්ච ප අනක්‍රණය ක ලව ඇතරම ප්‍රමාාවත් යි. සඳහා කුඩාගයන් ලබා දෙන ආරුවන් අගයන් තෝරා ගැනීමට හේතු දෙකක් දෙන්න දැන් අපි පරිපතය ගත්තුන් මෙන මේ විදිහ සැකැස්මක් අපිට දීල තිබ්බේ ආරුවන් සහ ආර්ථ සඳහා මෙතැනින් සම්බන්ධයක් දාලා තිබ බයික්ස් කියලොහො අපි මේ විදුද්ගාමක බලය මේකට බෙදල දීලා ආරුවන් සඳහා ගයන් ගන්නු තුර ආරුවන් සඳහා ගයන් ගන්නකොට මේවා ඉතාම R1න් එ එ සඳහා කුඩා ගයන් ලබා දෙෙන ආරුවන්. ඉතරට මේ ආටුට සාපේක්ෂෝ ගත්තහන්පස මේ ආරුවන් යම් ප්‍රමාණයක කුඩා අගයන් ගැනීම සඳහා හේතුන. ඉතර කුඩා ගයන් ගැීම සඳහා හේතුව ඇත්තටම මේ ගැල්වනෝමීටරය, ගැල්වනෝමීටරය වඩා සංවේදී මේ මැදහරියේ තියෙන පාටංක දෙේ. මෙ මැදහරිය තියනෙනවදේ. ඒවගේම, හුඩා ප්‍රතිරෝධයන් ගත්තහම මේන එල් එක අඩුවන්න අඩුවවෙන්න ආන්තදෝෂය මගේ නතිවන බලපෑම ඉහල ය. උන්නවේ කාරණ තමයි නතවෙ දෙක් දෙන්න තියෙන අපට හේතු දෙකේ දයක් පිටිියන්න පුුවන් එකක් මම එක ලියන්න වශයනවලටම කිව් හම් ප්‍රමාණත් වේවි හේතුව එකක් තමයි වඩාත්ම සංවේදීවෙන්න මේ ගැල්බනෝමීට්‍රය මැද තියෙන අගයන් හා සම්බන්ධව. ඒ වගේ ගොඩක්ම අයිනට යන්න එන්න මොකදවෙන්න මේයාගේ ආන්ත දෝෂයේ ඉහලයනො ඒහේතු නිසා. අපි මේක එල් සඳහා ඉතාම අඩු අගයන් අපි භාවිතා කරන යි්. එතකොට අපි අද දවසේදී සාකච්ඡා කරා ප්‍රධාන ප්‍රයෝගික පරීක්ෂණ හතරක් පිළිබඳව. තර අපි ඉශ්වාස කරනවා යම් ප්‍රමාණයකට මේ හා සම්බන්ධව මේ පාරු විභාගිලියෙනයට යම් තල්ලුවක් හම්බෙන්න්නට ඇති කියලා මේ විභාගයට ලෑස්තිවීම හා සම්බන්ධව. ඒ මේ කතාර ප්‍රයෝගික පරීක්ෂණ හතරම හොඳින් බලලා මේකට ආශ්‍රිත උදාහරණෙකට වනිය කැලිපර ආශ්‍රිත ප්‍රයෝග පරීක්ෂණ හතරින් තවත් තුනක්තියනෝ කතා කරන්න උපරිමයට අන්ට බැරිවෙේච තුගේ තුන බලල දොලනහා තරංගවල සාකච්ඡා කරපු අපි ගත්ත පරීක්ෂණයට අමතරව ද අපි ගති සරලාවලම්බේක දෝල්න කාලාවර්ත හා සම්බන්ධව ට අමතරව තියනෝ තවත් පරීක්ෂණ. ඒවා බලල දොනිමානය වගේ එවහොඳට බලලා. ඊළඟට තාප බෞතිකේදී පරීක්ෂණ ඉතාම වැදගත්තේ අනිවාරම එන්නට බලන මෙතෙක් එහෙමයි මේ විදිහට ආපු තාපය ප්‍රශන ආපහ බල තුො සිලන ක්‍රමය පාච්චි කල්ල අපිසාකච්චාරේ මිශ්‍රණ ක්‍රම දිරිකේ තාප බෞතිකයේදී ක්‍රමවේද කීපයක්ති මේ සියල්ල බලල. අපි විසන් සේතු මුූල ධර්ම ගෙන කතා කර මේකේ මීට්‍රු සේතු බෝමාණය ඉතා හොඳින් බලලා. විභාගේට ලෑස්තිවීම සඳහා මේ ග ගණන් හතර නැත්තම් මේ වියහ ගතරච්ා ප්‍රශ් හතර ඔබට රකු ුලක් පේවි කියලා ම විශ්වාස කරනවා. එනං විපුලසය කිවූ විදිහට ඒ විියෝහ ගතරච්චනා ප්‍රශ්න යේ මූලික කාරණත් භාවිතා කරලා මේ කියල දුන්නු ප්‍රශ්න හා සම්බන්ධවත් අදාළ දේවල් භාවිතා කරලා ඉදිරියට විභාගේ මෝන දෙන සිසු විදිහට යාල හොඳින් විභාගයට මෝණදේවී කියන විභාගයට හොඳින් ෑස්වේ වී කියන සංකල්පැඇතුව අද දවසේ වැඩකත යුතු අපි නිමාවට පත් කනව වෙන හැමටම ආයිබෝවා හේ බොම ස්තුති අප අපේ ගරම ස්තුතිය පිරි නමනව අදවසේ අපේ ආරාධනාව පිළිගෙන මේ අධ්‍ය අපපර නාමාත්‍යංශයේ මෙහෙවීම අධ්‍යප මාත්‍යංශයේ නිරක්ෂණය නයාමණ යටතේකට උත්තරටම්පත්දදායකත්ව ලබා දෙන්න පැමිණි ේම ල දෙපල අපේ ගෞරව ස්තුති පිරන අතර අි මතක්කරණ කැමතියි. ඔබට මේ ලබා දෙෙන් අවස්ථාවෙන් ආදරණී දුවපුතේ උපරිම ප්‍රයෝජන ගන්නඒ තමයි උසස් පෙල්ලි ඉභගේ අත අපට ගනින්න පුළුවන් දිනගණනක් තියෙ. බොම අතේ පේන දුර පේන මාන්‍ය තියෙන්නේ එනිසා වැඩිකාලවකවනුවක් නැතිරිනිසා තමයි අධ්‍යහපට අමාත්‍යංශයේ මේ කටයුත්ත මේ විදිහට නවීන තාක්ෂණක ක්‍රමවේද භාවිත කරමින් ඔබට තිලිෙන කරන්නට කටයතුසු දනම් කරේ. අද දවසේ අපි භෞතික විද්‍යාව පිළිබඳව තමයි ඔබ කරන්න කටිතුසු දනම් කළේ විශයෂ නිර්දේශයට අදාළ කාරණ විශේෂෙන්ම එලවෙන උසස් පෙළ විභාගේදේ. ඔබට අනුමාන වශයෙන් ලැබිය හැකියයි අප හිතපු අනුමාන කරපු ප්‍රශ්ණකිහිපයක් සහයේ විශේආස්ක්‍රිත කාරණ තමයි තතා හට ලක් කළේ. එතකොට දැන්න අදදවස නිමාවනාට හෙට දවස යලි තිබෙනවා ඔබට මේ පණිවිඩි ලබා දෙන්න දැන් ගනිත විෂය ධාරාව හදාාරණ දරුව තමයි අද වැඩිවශයෙන් අපිත්තක එකතු වෙන්න ඇත්තේ. හෙට තිබෙන්නේ ජීවවිද්‍යා විශයට අදාළව තමයි, හෙට මේ දේශන පැවැත් වෙන්නේ ඒ සඳ හාප ආරාධනා කර තිබෙන්නේ. එසම්න්දෙන් වන ප්‍රවීණ ආාරවරුන් දෙපලකට රුවන්ග මත්මත්හ සේපාලි මහත්මිය මේ දෙපල තමයි හැටදවසේ මේ දේශන සඳහා සහභාගි වන්නේ. එම නම් අපි අද අපේ දේශන සඳහා සහාගියවුණු නොගෙකොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ෞතික විද්‍යා පිළබඳව ප්‍රවිී ආචාර්ය කොළුණු. ඒ ම හම ගම අධහ ප්‍රමාත්්‍ය ංශය නිපන්දව මේ කටයුත්ත පිබඳව විමසිල්ලෙන් ඉන්නවා. එවගේම මේ සම්පද්දායකින් සම්බන්ධ කරදමින් ඒ විෂය පිණිබඳව අපේරට ඉන්න ප්‍රවීනීන්. විශිෂ්ටයින් දක්ෂයන් තමයි එක්කෙක් විෂේ සඳහා ඔවුන් නියමු කරන්නේ. එනිසා මේ පැමිණන්න සියල්ලු දෙනා. ප්‍ර් ර ක්ෂ න ද ව න ශ න්ධය පොතපත ්‍රන්ථ රජණා කරනල දදු විය හෙමත් නැතිනම්. මේ විදියට දේශන පවත්වන ලකාවේ රජයේ පාසල් වල අධ්‍යාපනනිකට යුතු දරුවන්ට දැනු ලබදන එෑය තමයි කට උත් වන් සම්පත් ය සම්න්ධ කර තුති අධ්‍යා ප වනව දේශන ස සහා ෝජ අධ්‍යාප අධ්‍යක්ෂ වි්‍යා ශෂය සම්බන්ධ න. අදරණියදුයපුතේ. ඔබ ලෑස්ටීනේද සියයට සේයක් ඔබ සූදා නම් නේද. අනිවාර්යෙන්ම ඔබේ සූදානම ඔබට වටිනවා උසස් පෙළ විභාගේ කියන්නේ විභාගයක්ම පමණක් නොවෙයි. එක ඔබේ ජීවිතේ, ඉදිරි අනාගතය තීරණය කරන කඩයිම් ලක්ෂය. ඒමනම් ඒ ගමන යන්න ඔබට බලය ජවය ශක්තිය අවශ්‍යයිඒවගේම දැනුමත් අවශ්‍යයි. එ සියලු දේ එකතු කරගෙනයි පුන් ්‍රරීක්ෂනාත්වල විස්්යි විස්ස බුද්ධි ප්‍රබෝධය නෙස්ටමෝල්ට් බලගැන්වූමෙන් ඔබට තිරණ කරන්නේ. එනම් හෙට දවසේ ජීව විද්‍යා විශේෂ්ට ඇතෙක්ක යළි අපි හමයමු ඔබට ජෑග්‍රාහහි සුබදිනයක් වේවා සුභරාත්‍රයක් වේවා අයිබෝයන්.